ආයුබෝවන් වේ පුතේ. අපද සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා විෂය සඳහා අත්වැලක් ලෙස කැලණිය කලාප අධ්‍යාපන කාර්යාලය මගින් ඒකක පරීක්ෂණ මාලාවක් පවත්වාගෙන ලබනවා. දැනට අපි ඔබට ඒකක පරීක්ෂණ 7ක් ලබා දීලා තියෙනවා. එයින් ඒකක පරීක්ෂණ 5ක් අපි මේ වන විට සාකච්ඡා කරලා තියෙනවා. අද දවසේ අපි 6වන ඒකකයේ තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මීට අදාළ මාර්ගගත බහුවර්ණ ප්‍රශ්න පත්‍රය online MCQ paper එක දැන් තමත් ඔබට ලබා දීලා තියෙනවා. මම හිතනවා සියලු දෙනාම එයට පිළිතුරු ලබා දීලා ඇති කියලා. ඔබට එතනදී යම් යම් ගැටළු මත වුණා නම් එම ගැටළු निराකරණය කරගෙන ඒ ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කිරීම තමයි අද අපි බලාපොරොත්තු වෙන්නේ. මේ මගින් ඔබට මේකකේ නැවත සම්පූර්ණයෙන්ම මතක් කරගන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. හයවන ඒකකයේ විදියට තියෙන්නේ සාකහා සත්ව ශෛලවල ව්‍යුහය හා කෘත්‍ය. සාකහා සත්ව ශෛලවල ව්‍යුහය සහ කෘත්‍ය. බලමු පළවෙනි ප්‍රශ්නය. සාක ශෛලවල පමණක් දෙකගත හැකි ව්‍යුහයක් වන්නේ. සාක ශෛලවල පමණක් දෙකගත හැකි ව්‍යුහයක් වන්නේ කියලා තමයි අහලා තියෙන්නේ. හරි. දුවේ පුතේ මෙතනදී අපි මේ ශෛල පිළිබඳ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. මුලින්ම මේ ටික මතක් කරගමු. ඊට පස්සේ අපිට පහසියෙන්ම මේ ප්‍රශ්න කිහිපයට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. ඔගොල්ලන්ට මතකද කවුද මේ ශෛලයේ කෙනෙක් මුලින්ම හොයාගත්තේ කියලා? ඔව් දැන් මතක් වෙනවා ඇති නේද? 1665 දී රොබර්ට් හුක් කියන ඒ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා තමයි එයා විසින්ම සාදාගත් අන්වේෂයක් භාවිතා කරලා ලෝකේ මුලින්ම මේ ශෛලයේ කියන එක නිරීක්ෂණය කළේ. ඒතකොට ඒ සඳහා යොදාගත්තේ හිරලැබේක ඡේදයක්. හිරලැබේක ඡේදයක් තමයි යොදාගත්තේ. එතනදී යා ෂඩස්සාකාර හැඩයෙන් යුක්ත මෙන්න මේ වගේ අර මී වදයක හැඩයේ තියෙන කුටීර නිරීක්ෂණය කළා කියලා කියනවා. එතනදී යා මේවට සෙල් කියන නම ලබා දුන්නු. මේ විදිහට තමයි දුවේ පුතේ මේ මුලින්ම ශෛලයේ කියන එක නිරීක්ෂණයට ලක් වුණේ. නේද 1665 දී ඒ රොබර්ට් හුක් කියන ඒ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා විසින් තමයි තමා විසින්ම නිර්මාණය කළ දන්වික්ෂය භාවිතා කරලා මුලින්ම මේ ශෛලිය නිරීක්ෂණය කළේ. මෙතනදි මෙයා භාවිතා කරේ කියලා ලැබයක් නිසා එයා දැක්කේ මේ අජීවී ශෛල. ඒතර මේ ශෛල භිත්තිය තමයි එයා නිරීක්ෂණය කරේ එයාගේ අන්වික්ෂය භාවිතා කරලා. ඊට පස්සේ විවිධ විද්‍යාඥ මේ විදියට අන්වික්ෂ භාවිතා කරලා මේ ශෛල නිරීක්ෂණය කළා. සත්ව ශෛල, සාග ශෛල මේ විවිධ ශෛල වර්ග නිරීක්ෂණය කළා. මේ ශෛල පිළිබඳ විවිධ කරුණු ලෝකයට හෙළිදරව් කළා. ඊට පස්සේ තව කාලයක් මේ විදිහට ගත වෙලා යද්දී ස්ලයිඩ් කියලා විද්‍යාඥයෙක් හිටියා. ඒ වගේම ස්වාන් කියලා විද්‍යාඥයෙක් හිටියා. ඒ වගේම රැඩල්ෆ් වර්කෝ කියලා විද්‍යාඥයෙක් හිටියා. ඒතකොට මේගොල්ලෝ මේ ශෛල පිළිබඳ ගොඩක් අධ්‍යයනය කළා. අධ්‍යයනය කරලා 1838 දී මේ ශෛල පිළිබඳ තවත් කරුණු ගණනාවක් ඉදිරිපත් කළා. ඒතකොට මේක ලෝකේ ශෛල වාදය කියලා අවසානයේ පිළිගත්තා. මෙන්න මේ ශෛල වාදයේ දුවේ පුතේ ත්‍රිශේසි කරුණු තුනක්. මේ ස්ලයිඩ් ස්වාන්සා රැඩල්ෆ් වර්කෝ කියන විද්‍යාඥ විසින් ලෝකයට ඉදිරිපත් කළා. මොනවාද මේ ශෛල වාදයේ ඉදිරිපත් වුනේ? ශෛල වාදයේද කිව්වා ජීවයේ මූලික ව්‍යුහමය හා කෘත්‍යමය එකකේ වන්නේ ශෛලයයි කියලා. පළවෙනි එක මොකද්ද? ජීවයේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමයකකේ වෙන්නේ ශෛලයේ කියලා කිව්වා. ඒ වගේ මේගොල්ලෝ කිව්වා සියලුම ජීවීන් සෑදී ඇත්තේ ශෛල වලින් කියලා. එතනදි කිව්වේ ප්‍රධානම දේ තමයි සියලුම ජීවීන් සෑදී ඇත්තේ එක ශෛලයකින් හෝ ශෛල වලින්. දැන් ජීවීන් හැදලා තියෙන ශෛල වලින් එක ශෛලයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශෛල ගණනාවකින් වෙන්න පුළුවන්. ඒ වගේම කිව්වා මොකද්ද? නව ශෛල ඇතිවන්නේ කලින් පැවති ශෛල වලින්. නව ශෛල ඇතිවන්නේ කලින් පැවති ශෛල වලින්. මෙන්න මේ කරුණු දුන්න තමයි මේගොල්ලෝ මේ ශෛල වාදය කියන එකේදී ඉදිරිපත් කළේ. මේ ශෛල වාදය කියන එක මේ ශෛලයේ පිළිබඳ ඉදිරි අධ්‍යයන කටයුතු සඳහා ගොඩාක් වැදගත් වුණා. නැතනම් දුවේ පුතේ අපි ශෛල වර්ග දෙකක් ගැන කතා කරනවා. එකක් තමයි සත්ව ශෛලය, අනික තමයි සාග ශෛලය. සාග ශෛල සහ සත්ව ශෛල ගැන අපි කතා කරනවා. මෙතනදී මේ දර්ශීය ශෛලයේ කියලා එකක් ගැන කතා කරනවා. දර්ශීය ශෛලයේ කියලා කියන්නේ පුතේ මේ ශෛල තියෙනවානේ. මේ සියලුම ශෛලවල විවිධ ඉන්ද්‍රිකා තියෙනවා. මේ ඉන්ද්‍රිකා මගින් තමයි ශෛලිය තුළ විවිධ කාර්යයන් සිදු වෙන්නේ. මේ සියලුම ශෛලවල තියෙන
ඒ ඉන්ද්‍රිකා ඇතුළත් වන විදිහට අපි එක සෛලයක් හදනවා. අන්න ඒකට අපි කියනවා දර්ශීය සෛලය කියලා. මේ විදිහට අපිට දර්ශීය සාග සෛලයක් හදා ගන්න පුළුවන්. දර්ශීය සත්ව සෛලයක් හදා ගන්න පුළුවන්. හැබැයි මේ වගේ සෛලයක් ලෝකෙ පවතින්නේ නැහැ. අපි ඒක මොකටද හදාගන්නේ? අපි අධ්‍යයන කටයුතු වල පහසු සඳහා තමයි මේ වගේ සෛලයක් හදාගෙන අපි ඒක අධ්‍යයනය කරනවා. ඒතකොට ඒ සෛලයේ තුල සෛල වල තියෙන පුළුවන් සියලුම ඉන්ද්‍රිකා රිව්‍යු හඩංගු වෙනවා. මේ පිළිබඳව අපි ඉගෙන ගන්නවා. එමනම් මෙතනදී උදේ දැන් අපි කිව්වා මේ සාග සෛලය සහ සත්ව සෛලය කියලා. ඊළඟට අපිට මේ සාග සෛල සහ සත්ව සෛල වල තියෙන වෙනස්කම් ගැන ඉගෙන ගන්න තියෙනවා. මේක හරි වැදගත්. එතෙන්දී අපි සත්ව සෛලය. ඊට පස්සේ අපි අමු සාග සෛලය. මොනවද උදේ මේ සත්ව සෛලය සහ සාක සෛල අතර තියෙන වෙනස්කම් මේක හරි වැදගත් මේ පිළිබඳ නිතරම ඕගොල්ලන්ගේ විභාගෙදී අහනවා. තෝ මේ පුතේ මේ සත්ව සෛලේ අපි දන්නවා සෛල බිත්තියක් තියනවද? නැහැ. සෛල බිත්තියක් නැත. හැබැයි සාක සෛලේ අනිවාර්යයෙන්ම සෛල බිත්තියක් තියෙනවා. උඩට මේ සෛල බිත්තිය තමයි අර රොබර්ට් හුක් කියන විද්‍යාඥයා එයත් මුලින්ම නිරීක්ෂණය කරේ කියලා මේක ඡේදයක් භාවිතා කළා. එහෙනම් සත්ව සෛලයක සෛල බිත්තියක් නැහැ. සාග සෛලයක සෛල බිත්තියක් තියෙනවා. ඒ වගේම සත්ව සෛලවල සෛලයේ වැඩි අවකාශයක් පිරලා තියෙන මොකෙන්ද? ඒ ප්‍රාග් ප්ලාස්මෙන් තමයි. එහෙම නැත්නම් සෛල ප්ලාස්මෙන් තමයි සෛලයේ වැඩි අවකාශයක් පිරලා තියෙන්නේ. මොකද සෛලයේ වැඩි අවකාශයක් පිරී ඇත්තේ සෛල ප්ලාස්මේනේ. සාග සෛල මොදලා තියෙන්නේ සෛල ප්ලාස්මය සෛලයේ පර්යන්තයට තල්ලු වී ඇත. සද්දේවතේ මෙතනදි මේ සාග සෛලයක් ගත්තාම ඒකේ සෛල ප්ලාස්මය මොකද වෙලා තියෙන්නේ? ඒ සාක සෛලයේ පර්යන්තයට තල්ලු වෙලා ගිලා තියෙනවා. ඒකට මොකද හේතු වෙන්නේ? අර විශාල මධ්‍ය රිත්තකයක් පිහිටීම තමයි ඒකට හේතු වෙන්නේ. නමුත් සත්ව සෛලේ නම් ඒ වගේ විශාල මධ්‍ය රිත්තක පිහිටන්නේ නැහැ. උඩා රිත්තක පිහිටනුලා. ඒ නිසා වැඩි අවකාශයක් පිරලා තියෙන මොකෙන්ද? සෛල ප්ලාස්මෙන් මේ වැඩි අවකාශයක් පිරලා තියෙන්නේ. ඒතකොට එහෙමනම් මේකේ විශාල රිත්තක නැති කියන්නේ කුඩා රිත්තක තියෙන්න පුළුවන්. හැබැයි සාග සෛලේ නම් විශාල මධ්‍ය රිත්තකයක් ඇති. තව දුවේ උදේ මේ රිත්තක එකක් වෙන්න පුළුවන්, සමහරට කිහිපයක් වෙන්න පුළුවන්. මේ වගේම තමයි සත්ව සෛලේ හරිත ලව නැත. සාග සෛලේ හරිත ලව ඇත. බොහෝ විට මේ හරිත ලව කියන ඒවා මේ සාග සෛලයේ තියෙන. එහෙනම් මෙන්න මේවා තමයි දුවේ පුතේ මේ සාග සෛලයේ සහ සත්ව සෛලයේ අතර තියෙන වෙනස්කම්. මේ ටික හරි වැදගත්. මේ ටික ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් අපි මේ සාග සෛල පිළිබඳව යම් යම් දේවල් මේ ඔයගොල්ලෝ ඉගෙන ගත්ත දේවල් තමයි මම මේ පොඩ්ඩක් ඔයගොල්ලන්ට මතක් කරේ. එහෙනම් දැන් අපි පොඩ්ඩක් මේ දේවල් මතක් කරගත්තා. එහෙනම් දැන් අපි බලමු ඔන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. බලන්න පළවෙනි එක සාග සෛල වල පමණක් දැකගත හැකි ව්‍යුහයක් වන්නේ සෛල පටලය. එතකොට දේවතේ මේ සෛල පටලය කියන එක මේ සාග හා සත්ව සෛල කියන දෙකේම අනිවාර්යයෙන්ම තියෙනවා. එතකොට සාග සෛලයක නම් මේ සෛල පටලය කියන එක ඒ සෛල බිත්තියට, ඒ කියන්නේ සෛල බිත්තියට ඇතුළතින් තමයි තියෙන්නේ. නමුත් සත්ව සෛලයක නම් පිටත ආවරණය වෙන්නේ මේ සෛල පටලය කියන එක. රයිබෝසෝම. රයිබෝසෝම කියන එක මේ සාග සෛලවත් තියෙනවා, සත්ව සෛලවත් තියෙනවා. සෛල බිත්ති, අන්න සෛල බිත්තිය කියන එක දකින්න ලැබෙන්නේ සාග සෛලවල විතරයි. න්‍යස්තිය කියන එක න්‍යස්තික සෛල න්‍යස්තිය සහිතව. එහෙමනම් මේ සාග සෛලවල සත්ව සෛලවල
මේ න්‍යස්තිය කියන එක දකින්න ලැබෙනවා නේද? හරි. එතකොට මේ අපි මේ සෛල දෙක නිකන් දල වශයෙන් නැන්දොත් එහෙම අපිට සත්ත්ව සෛලයක් මේ වගේ අපිට අඳින්න පුළුවන් නේද? එතකොට මෙතනදී මේ න්‍යස්තිය මේ විදිහට දක්වන්න පුළුවන්. සත්ත්ව සෛලයක් අපි නැන්දොත් එහෙම මේකේ මේ තියෙන සෛල බිත්තිය ඒ සෛල බිත්තිය ඇතුළතදී සෛල පටලයේ තියෙන ඊට පස්සේ විශාල මධ්‍ය රිත්තකයක් තියෙනවා. මේ න්‍යස්තියක් තියෙනවා. න්‍යස්තියක් තියෙන සෛලයේ පර්යන්තියට තල්ු වෙලා ගිලා තියෙන්නේ. මේ සෛල ප්ලාස්මයක් මේ පර්යන්තියට තල්ු වෙලා ගිලා තියෙනවා. ඒකේ පොඩි රිත්තක තියෙන පුළුවන්. ඊට අමතරව විවිධ සෛල ඉන්ද්‍රිකා මේ තුල අඩංගු වෙනවා. ඔය විදිහට තමයි මේ පුතේ කොහොම සරලව ගත්තොත් එහෙම අපිට මේ සෛල පෙන්වුම් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ දර්ශීය සත්ත්ව සෛලයේ සහ ශාක සෛලයේ අධ්‍යයනය කරන්න ඕනේ. ඒ දෙක ශාක සෛලයේ සහ සත්ත්ව සෛලයේ වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේ මේ තුල තියෙන කොටස් නම් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ. දෙවනි ප්‍රශ්නේ බලන්න දුවේ පුතේ. නිවරදි ප්‍රකාශය තෝරන්න. සෛලයේ ප්‍රථම වර නිරීක්ෂණය කරන ලද්දේ රැඩොල්ෆ් වර්ක උනම් විද්‍යාඥයා විසිනි. අපි ඒක කිව්වා නේද? කවුද සෛලයේ පළමු වර නිරීක්ෂණය කළේ? 1665 දී රොබර්ට් හුක් කියන විද්‍යාඥයා එයා විසීම සාදාගත් අන්වේක්ෂයක් භාවිතා කරලා කිර ලැබයකේ ඡේදයක සෛල නිරීක්ෂණය කළා. එහෙනම් ඒ ප්‍රකාශය වැරදි. සෛලවාදී ඉදිරිපත් කරන ලද්දේ රොබර්ට් හුක් විසිනි. නෑ, කවුද සෛලවාදී ඉදිරිපත් කළේ? ස්ලයිඩ්න්ස්වාන් රැඩොල්ෆ් වර්ක කියන ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා විසින් තමයි සෛලවාදී ඉදිරිපත් කළේ. එහෙනම් ඒ ප්‍රකාශයත් වැරදි. සියලුම ජීවීන් සැදී ඇත්තේ එක් සෛලයකින් නැහැ නේද? ඒ එක සෛලයක ජීවීන් නම් හැදලා තියෙන්නේ එක සෛලයකින්. අනිත් ජීවීන් සෛල විශාල මානෙ අපි ගත්තාම නේද? අපි ජීවීන්නේ ඒ සෛල විශාල මානෙකින් තමයි හැදලා තියෙන්නේ. එහෙනම් සෛලවාදී කියන දෙවන කර්ණ මොකද්ද නේද? ජීවීන් හැදලා තියෙන්නේ සෛල වලින් කියලා කිව්ව එක සෛලයකින් හෝ සෛල වලින්. එක සෛලයකින් වෙන්න පුළුවන්. ඒ වගේම සෛල විශාල ප්‍රමාණයකින් වෙන්නත් පුළුවන්. දේහාත්‍ර නව සෛල ඇතිවන්නේ කලින් පැවති සෛල වලින්. අන්න බන්දු ඒ උදී. ඒ මොකද්ද සෛලවාදී කිව්ව තුන්වන කරුණ නේද? නව සෛල ඇතිවන්නේ කලින් පැවති සෛල වලින්. එහෙනම් මේ ප්‍රකාශය හරියටම හරි. නම් පිළිතුර එන්න ඕනේ මොකද්ද? දේහාත්‍ර නව සෛල ඇතිවන්නේ කලින් පැවති සෛල වලින්. ඔන්න ඊළඟ බලන්න. සාග සෛලයක් නිරීක්ෂණය කිරීම සඳහා පාසල් විද්‍යාගාරය තුල කරන ලද ක්‍රියාකාරකමක පියවර පහත දැක්වේ. මෙතනදී දුවේ පුතේ බලන්න මෙතන මේ ඔයගලන්ට දීලා තියෙන්නේ ශාක සෛලයක් සහ සත්ව සෛලයක් නිරීක්ෂණය කරන්න තියෙනවා. එතකොට මේ මෙතනදී මේ පිළිතුරු ටික මෙතන සඳහන් වෙලා තියෙන්නේ මේ සත්ව සෛලයක් නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් තමයි පිළිතුරු ටික හැදිලා තියෙන්නේ. එතකොට මෙතනදී සත්ව සෛලයක් නිරීක්ෂණය කිරීමේදී අපි ලබා ගන්න කොකුල් සෛල කියලා. කොකුල් සෛල කියන ලබා ගන්න පුළුවන් අපිට මේ අර කම්මුල යටි පැත්ත මෙහෙම එකට යටි පැත්තට යෝගට් හැන්දක් වගේ එකක් දාලා ඒ සෛල ලබා ගන්න පුළ සාම්පලයක් ලබා ගන්න හැකියාව තියෙනවා. නියදියක් සාම්පලයක් එහෙම නැත්නම් නියදියක් ලබා ගන්න පුළුවන්. ඒ නියදිය තමයි අපි අන්වීක්ෂා භාවිතයෙන් නිරීක්ෂණය කරන්නේ. එහෙමනම් මෙතනදි මුලින්ම කරන්න ඕනේ ඒ කොකුල් සෛල නියදියක් ලබා ගන්න ඕනේ. කම්මුල ඇතුළු පැත්තට යෝගට් හැන්දක් වගේ එකක් දාලා ඒ පොඩ්ඩක් පුරලා වගේ ඒ කොකුල් සෛල නියදියක් අපි ලබා ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? වීදුරු කදාවක් අරගන්නවා. වීදුරු කදාවක් අරගෙන වීදුරු කදාවක දැකලා තියෙනවා ස්ලයිඩ්ස් නේද? විද්‍යාකාර දැකලා ඇති. මේකට ජල බිඳුවක් දාලා අර අපි ලබාගත්ත කොකුල් සෛල නියදිය මෙතනට තියෙනවා. තැම්පත් කරනවා. ඊට පස්සේ අර ඇසුම් පෙත්තක් අරගෙන මේක උඩින් තියලා මේක වහනවා. වහද්දි මොකද කරන්න ඕනේ? අර වායු බුබුලු වායත්තේ නොරැදෙන විදිහට ඒක බොහොම ලස්සනට කද කරලා වහ ගන්න ඕනේ. ඒ විදිහට අපි මේ කදාව සාදාගෙන මේක ආලෝක අන්වීක්ෂයෙන් සංයුක්ත ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරලා අපිට සත්ත්ව සෛල නිරීක්ෂණය කරගන්න පුළුවන්. මේ විදිහටම අපිට සාග සෛලයක නිරීක්ෂණය කරන්න ඕන නම් එතනදී අපි ලුණු ගෙඩියක් වගේ අරගෙන ඒක කපලා ඒකේ සිවියක් තමයි ලබා ගන්න. ඒ සිවියක් ලබාගෙන අපි ඒක වීදුරු කදාවකට වගේ දානවා. ඊට පස්සේ මේ වගේම
වීදුරු කඳාවක් අරගෙන ඒකට ජල බිඳුවක් දාලා අර දුණු සිවිය ඒක මේ ජල බිඳුව මත තියලා අර වැසුම් පෙත්තකින් වහලා වායු බුළු රදෙන විදියට සකස් කරලා ඒක ආලෝක අන්වීක්ෂේ නිරීක්ෂණය කරන. එතෙන්ද අපිට ඒ සාග සෛලයක් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. එහෙනම් මුලින් මෙතන මොකද කරන්න ඕන දුවේ පුතේ? මේ නියදිය ලබා ගන්න ඕන නම් B කම්මුල ඇතුළු පැත්තේ කොපුල් සෛල නියදියක් ලබා ගැනීම. එහෙනම් මුලින් මේක තමයි අපි කරන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්න ඕන? කදාව මත තැම්පත් කරනවා කිව්වනේ. නිරිසිදු වීදුරු කදාවක් මත ජල බිඳුවක් තබා නියදිය ඒ මත තැබීම. එහෙනම් ඒක තමයි ඊළඟ කරන්න ඕනේ. ඊට පස්සේ වායු බුබුළු ඇතුළු නොවනසේ වැසුම් පෙත්තකින් වැසීම. චූටි වැසුම් පෙත්තක් අරගෙන ඒකෙන් මේ වායු බුබුළු ඇතුළු නොවනසේ මේක වහ ගන්න ඕනේ. ඊට පස්සේ ආලෝක අන්වීක්ෂයෙන් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. එහෙනම් නිවැරදි පිළිතුර එන්නේ මොකද්ද? නිවැරදි අනුපිළිවෙල එන්නේ B A C D. හරි නේද දේවුතේ? හරි. හතර වෙන එක බලන්න. සෛල තුල ප්‍රෝටීන් වර්ග ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කරනු ලබන්නේ. එතකොට මෙතෙන් දුවේ පුතේ මේ සෛලය තුල අපි කියවා මේ දර්ශීය සෛලය තුල විවිධ ඉන්ද්‍රිකා අඩංගු වෙනවා කියලා. විවිධ ඉන්ද්‍රිකා. මේ ඉන්ද්‍රිකා මගින් විවිධ කෘත්‍යයන් ඉටු කරනවා. විවිධ කාර්යයන් ඉටු කරනවා. ඒ කියන්නේ මේ බෙදාගෙන තමයි මේගොල්ලෝ මේ කාර්යයන් කරන්නේ. එනස් ශ්‍රම විභජනයක් මේ සෛලය තුල දකින්න ලැබෙනවා. එමනම් එක් එක් ඉන්ද්‍රිකාවට යාටම අනන්‍ය සුවිශේෂී වූ කෘත්‍යයන් තියෙනවා. ඒව ගැන අපි දැනගෙන ඉන්න ඕනේ. බලන්න මෙතන තියෙනවා රයිබෝසෝම. සෛල තුල ප්‍රෝටීන් ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කවුද ඒ පුතේ? මේ රයිබෝසෝම තුල තමයි මේ ප්‍රෝටීන් කියන ඒවා නිෂ්පාදනය කරන්නේ. එතකොට මේ රයිබෝසෝම කියන ඒවා මොන වගේද? මේක ඉතා කුඩා ඉන්ද්‍රිකාවක්. මේක උපයකක දෙකකින් සමන්විත වෙනවා. මෙන්න මේ වගේ. එතකොට එක උපයකකයක් විශාලයි, අනිත් උපයකකේ කුඩයි. එතකොට මේක පටල නැහැ. පටල නොදරන ඉන්ද්‍රිකාව තමයි රයිබෝසෝම කියලා කියන්නේ. එතකොට මේ තුල තමයි ප්‍රෝටීන් ට්‍රාන්ස්ලේෂන් ක්‍රියාවලිය සිදුවෙන්නේ. මෙයා ඒ සෛලප්ලාස්මිය තුල නිදහසේ ඉන්නවා. ඒ වගේම තමයි අන්තප්ලාස්මිය ජාලිකාවට සම්බන්ධ වෙලා ඉන්නවා. අන්තප්ලාස්මිය ජාලිකාව රයිබෝසෝම සම්බන්ධ වුණා. අපි ඒකට කියනවා මොකද්ද? රළු අන්තප්ලාස්මීය ජාලිකාව කියලා. එහෙමනම් ප්‍රෝටීන් ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කරන්නේ කවුද? මේ රයිබෝසෝම. ගොල්ගි දේහ, ඔන්න ගොල්ගි දේහ කියලා කීකොත් ඉන්නා නේද? එතකොට මේ ගොල්ගි දේහ කරන්නේ මොකද්ද? ඒ සාවිය ද්‍රව්‍ය නිපද වීම සහ ඒවා අසුරා දැමීම. ඒ සාවිය කෘත්‍යයක් තමයි ගොල්ගි දේහ මගින් ඉටු කරන්නේ. මයිටොකොන්ඩ්‍රියා. මයිටොකොන්ඩ්‍රියා කියන්නේ හරි වැදගත් ඉන්ද්‍රිකාවක් නේද? එතකොට මේ මයිටොකොන්ඩ්‍රියා කියන්නේ පටලමේ ඉන්ද්‍රිකාවක්, දීපටලමේ ඉන්ද්‍රිකාවක්, පටල දෙකක් තියෙනවා. එතකොට මෙයා මොකද කරන්නේ? ස්වාය ශ්වසනය මගින් ශක්තිය නිෂ්පාදනය කරනවා. ඒලා ඒවා ATP ශක්තිය ලෙස ගබඩා කරනවා. නේද? හරි වැදගත්. එයා අපිට යාට කියනවා මොනවාද? ජව පොළවල් කියලා. පවර් ට්‍රාන්ස් කියලා. ජව පොළවල් ශක්තිය නිෂ්පාදනය කරනවා. එමනම් එයා ශක්තිය නිපදවීම තමයි මේ මයිටොකොන්ඩ්‍රියා මගින් කරන්නේ. රිත්තකය. රිත්තකය අපි කියවනේ අර සාග සෛලයේම වැඩි ප්‍රමාණයක් තියෙන මේ විශාල මධ්‍ය රිත්තකයකින් කියලා. මොකද්ද මේ රිත්තකේ කාර්ය? රිත්තකය මේ පටලමේ ඉන්ද්‍රිකාව. රිත්තකේ කාර්යය තමයි සෛලයේ තුල ජල තුල්‍යතාව පවත්වා ගැනීම. ජල තුල්‍යතාව පවත්වා ගැනීම. ඒ වගේම මේ සෛලයේ සන්ධාරණය පවත්වා ගැනීම. සන්ධාරණය පවත්වා ගැනීම. ඒ වගේම තමයි වර්ණ ගබඩා කරගෙන මේ වර්ණක මගින් මේ සෛලවලට වර්ණ ලබා දීම මේ රිත්තක මගින් කරනවා. හරි. එමනම් අපි කතා කරේ එතන තියෙන ඉන්ද්‍රිකාවල කාර්යයන්. එතන මෙතන උත්තරේ එන්නේ මොකද්ද? රයිබෝසෝම. පස්සෙනි ප්‍රශ්නේ බලන දුවේ පුතේ, ජාන දැකගත හැකි වන්නේ? ජාන. මේ ජාන කොහෙද තියෙන්නේ? ජාන තියෙන්නේ වර්ණ දේහ තුල. වර්ණ දේහ තියෙන්නේ නියස්තිය තුල. මේ නියස්තිය තුල තියෙන වර්ණ දේහ තුල තමයි දුවේ පුතේ මේ ජාන දකින්න ලැබෙන්නේ. ඊළඟට බලන්න මයිටොකොන්ඩ්‍රියා. මයිටොකොන්ඩ්‍රියා ගැන අපි කතා කරන්නේ නේද? මයිටොකොන්ඩ්‍රියා අපි කිව්වා නේද? පටලමේ ඉන්ද්‍රිකාවක්. මෙයා ස්වාය ශ්වසනය මෙයාගේ තමයි සිදුවෙන්නේ. ස්වාය ශ්වසනය සිදු කළා. ශක්තිය නිෂ්පාදනය කරන ඒ ශක්තිය ATP තුල ගබඩා කරනවා නේද? ඒ ශක්තිය තමයි සාගසා සත්ව සෛලෝ සිදුවන අනිකුත් පරිවෘත්තීය ක්‍රියා සඳහා යෙදෙන්නේ නේද? එහෙමනම් මේ මයිටොකොන්ඩ්‍රියා ගැන අහලා තියෙන්නේ මයිටොකොන්ඩ්‍රියා පිහිටා ඇත්තේ සත්ව සෛල තුලය. ඔව් සත්ව සෛල තුල මයිටොකොන්ඩ්‍රියා තියෙනවා.
සාකසයල තුල ඔය සාකසයල තුලත් මයිටොකොන්ඩ්‍රියා තියෙනවා. බැක්ටීරියා වර්ග තුලේ බැක්ටීරියා වර්ග තුලත් තියෙනවා. එහෙනම් සියලුම සයල තුලේ කියලා තියෙනවා. අන්න ඒක තමයි දුවේ පුතේ පිළිතුර. මයිටොකොන්ඩ්‍රියා පිහිටලා තියෙන්නේ සියලුම සයල තුල. ඊළඟ බලන්න 7 වෙනි එක සාකසයල ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ නිරීක්ෂණය කිරීමෙන් ප්‍රමාණවත් දැකගත හැකි ඉන්ද්‍රිකාවක් වන්නේ. දුවේ පුතේ අපි මේ ආලෝක අන්වීක්ෂය භාවිතා කරලා තමයි අපේ විද්‍යාගාරයේදී මේ සාකසා සත්ත්ව සෛල නිරීක්ෂණය කරන්නේ. අපිට ඒ මගින් මේ සාකහා සත්ත්ව සෛලෝ කියන බොහෝ ඉන්ද්‍රිකා සංයුහයන් දැක ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි සමහර ඒවා තියෙන මේ ආලෝක අන්වීක්ෂය නිරීක්ෂණය කරන්න බෑ. ඒ සඳහා අපිට වඩා දියුණු ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය වගේ දේවල් භාවිතා කරන්න වෙනවා. ඒතර විද්‍යාඥයෝ වගේ ඉතාම දියුණු ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිතා කරලා මේ සාකහා සත්ත්ව සෛලෝ තියෙන විවිධ ඉන්ද්‍රිකා දේවල් නිරීක්ෂණය කරලා තියෙනවා. මෙතනදී අහන්නේ මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් භාවිතා කරන්න වෙන්නේ මොන වගේ ඒවා බලන්නද කියලා. අපි දන්නවා මෙතන තියෙන පිළිතුරු සෛල විද්‍යය. සෛල විද්‍යය තමයි මුලින්ම නිරීක්ෂණය කළේ නේද? ඒ රොබර්ට් හුක් කියන විද්‍යාඥයා මුලින්ම නිරීක්ෂණය කළේ සෛල විද්‍යය තමයි. එයා හදාගත් අන්වීක්ෂය. එහෙනම් සල් අන්වීක්ෂය තමයි හදාගත්තේ මේ ආලෝක අන්වීක්ෂය, සංයුත් අන්වීක්ෂය. මේ සංයුත් අන්වීක්ෂය භාවිතා කරලා ඒ සෛල විද්‍යය නිරීක්ෂණය කරන්න පුළුවන්. රයිබසෝම කියන ඒවා නම් දුවේ පුතේ මේ ආලෝක අන්වීක්ෂය භාවිතා කරලා නිරීක්ෂණය කරන්න බෑ. ඒ සඳහා අපිට අනිවාර්යෙන්ම ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිතා කරන්න වෙනවා. නියස්තිය කියන්නේ තියා විශාල ඉන්ද්‍රිකාවක් දුවේ පුතේ. මේ සෛල විද්‍යය නියස්තිය කියන ඒවා ඉතාම පහසුවෙන් මේ ආලෝක අන්වීක්ෂය භාවිතා කරලා නිරීක්ෂණය කරන්න පුළුවන්. සෛල ප්ලාස්මේ කියන්නේ සෛලය තුළ වැඩි අවකාශයක් ගන්න ව්‍යුහයක්. ඒ නිසා ඒකත් ඉතාම පහසුවෙන් මේ ආලෝක අන්වීක්ෂය භාවිතා කර නිරීක්ෂණය කරන්න පුළුවන්. එහෙමනම් මෙතනදී නිවැරදි පිළිතුර එන්නේ රයිබසෝම කියන ඒවා. හරි. ඊළඟ බලන්න 8 වගන්තිය. වැරදි වගන්තිය තෝරන්න. වැරදි එක හරි. එතකොට අපි බලන්න ඕනේ මේ වගන්ති හතරෙන් මොන වගන්තියද වැරදි කියලා. මෙතන වගන්ති හතරක් තියෙනවා. සෛල තුල අඩංගු විවිධ කෘත්‍ය ඉටු කරන කුඩා ව්‍යුහ ඉන්ද්‍රිකා නම් වේ. ඔව් දුවේ පුතේ අපි කිව්වා මේ සෛලයේ තුල විවිධ කාර්යයන් කෘත්‍යයන් ඉටු කිරීම සඳහා මේ විවිධ ව්‍යුහ තියෙනවා කියලා. අපි ඒවට කියනවා සෛල ඉන්ද්‍රිකා කියලා. නේද? අපි මෙතන කිව්වේ මේ රයිබසෝම, ගොල්ගි දේහ, මයිටොකොන්ඩ්‍රියා, රිත්තක නේද? මේවා තමයි මේ සෛල ඉන්ද්‍රිකා කියලා කිව්වේ. එහෙමනම් ඒ වාක්‍ය නිවැරදි. දෙවනි වාක්‍ය බලමු. දාර්ශීය සෛලයකට සමාන සෛලයක් ජීවි ලෝකයේ සලාගත නොහැක. ඔව් දුවේ පුතේ මේ දාර්ශීය සෛලය කියලා කිව්වේ මොකද්ද? ඒ සියලුම සෛලවල අඩංගු සියලුම ඉන්ද්‍රිකා අඩංගු කරලා අපි හදාගත් සෛලයක් තමයි මේ දාර්ශීය සෛලය කියලා කියන්නේ. මේක අපි හදාගන්නේ මේ අධ්‍යයන කටයුතු සඳහා. එවැනි සෛලයක් සාමාන්‍ය ලෝකයේ දකින්න ලැබෙන්නේ නැහැ. ජීවි ලෝකයේ දකින්න ලැබෙන්නේ නැහැ. එහෙනම් ඒ ප්‍රකාශයත් හරි. සෑම සෛලයක්ම ආවරණය වී ඇත්තේ සෛල පටලේනි. ඒක හරිද වැරදිද දේ පුතේ? සත්ත්ව සෛල සියල්ලම ආවරණ වෙලා තියෙන්නේ මොකෙන්ද? මේ සෛල පටලයෙන් තමයි. හැබැයි දුවේ පුතේ සාග සෛලවල පිටතම තියෙන මොකද්ද? සෛල බිත්තිය. ඒ සෛල බිත්තියට ඇතුළතින් තමයි ඒ සෛල පටලේ තියෙන්නේ. එහෙනම් ඒ ප්‍රකාශය වැරදි. තුන වැරදි නේද? ඊළඟ එක බලන්න. සෛල ප්ලාස්මේ ජල්ලිමේ ද්‍රව්‍යයක. ඔව් දුවේ පුතේ මේ සෛල ප්ලාස්මේ කියන එක ජල්ලිමේ ද්‍රව්‍යයක්. ඒකත් හරි. එහෙමනම් මෙතනදී වැරදි වගන්තිය වෙන්නේ සෑම සෛලයක්ම ආවරණය වී පවතින්නේ සෛල පටලේනි කියන ප්‍රකාශය වැරදි. එහෙනම් ඒක තමයි පිළිතුර එන්න ඕනේ. 9 බලන්න. සත්ත්ව සෛලයක දැකිය නොහැකි ඉන්ද්‍රිකා වර්ණේ. අපි කලින් මේ සාකහා සත්ත්ව සෛල පිළිබඳ වෙනස්කම් ටික කිව්වා නේද? අනුව සත්ත්ව සෛලයක නැත්තේ මොනවාද? සාක සෛලයක තියෙන සත්ත්ව සෛලයක නැතිව මොනවාද? සෛල බිත්තිය අපි කිව්වේ නේද? සෛල බිත්තිය තියෙන්නේ සාක සෛලවල විතරයි. හරිතලව තියෙන්නේ සාක සෛලවල විතරයි. එහෙනම් බලන්න න්‍යස්තිය. න්‍යස්තිය කියන එක දෙකේම තියෙනනේ. ශූන්‍යස්තික න්‍යස්තියක් ධර්ණ සෛලනේ මේවා නේද? හරිතලව කියන ඒවා තියෙන්නේ සාක සෛලවල පමණයි. සත්ත්ව සෛලවල හරිතලව කියන ඒවා නැහැ. මයිටොකොන්ඩ්‍රියා කියන ඒවා සාක සෛලවලත් තියෙනවා සත්ත්ව සෛලවලත් තියෙනවා. රයිබොසෝම කියන ඒවත් එහෙමයි. මේ සෛල වර්ග දෙකේම ඇතුළත් වෙන අන්තර්ගත වෙනවා. 10 බලන දුවේ පුතේ සෛල තුල පවතින ජව පොළවල් ලෙස හඳුන්වන්නේ.
මොනවද මේ ජව පොළවල් කියලා කියන්නේ? ජව පොළවල් කියලා කියන්නේ අර මයිටොකොන්ඩ්‍රියා නේද? එතකොට මේ මයිටොකොන්ඩ්‍රියා නේද? මේ අණ්ඩාකාර හැඩයේ තව දණ්ඩාකාර හැඩයේ ව්‍යුහයක් පටල දෙකක් දරනවා. මෙයා තුල ඒ ස්වයං ශ්වසනයට අදාළ ඒ ප්‍රතික්‍රියා සිදු වෙලා ශක්තිය නිපදවනවා. ශ්වසනයේ මගින් ශක්තිය නිපදවනවා. ඒ ශක්තිය ATP තුල ගබඩා කරනවා. මෙයාට අපි කියනවා ජව පොළවල් කියලා. පවර් ප්ලාන්ට්ස් එනං මේ සෛල තුල පවතින ජව පොළවල් විදිහට හඳුන්වන්නේ කාවද? මේ මයිටොකොන්ඩ්‍රියා තමයි ජව පොළවල් කියලා හඳුන්වන්නේ. ඊළඟට තියෙන ඉතාමත්ම පහසු ප්‍රශ්නයක් බලන්න. මෙතන තියෙන්නේ පහත් සඳහන් රූප සටහන් හඳුනා ගන්න. එතකොට මෙතනදී මේ රූප සටහන් ටික හඳුනා ගන්න තියෙන්නේ නේද? බලමු මොනවද මේ තියෙන්නේ කියලා. අපිට මේ රූප සටහන් ඉතාමත්ම මේ පහසෙන් හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ විදිය කියලා ගන්න නේද? මේ වගේ එකක් තියෙනවා නේද? මේ මොකද්ද? මේ මයිටොකොන්ඩ්‍රියා තමයි මේ මයිටොකොන්ඩ්‍රියා කියන ඉන්ද්‍රිකා තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ ව්‍යුහයක් තියෙනවා නේද? මේ වගේ ව්‍යුහයක් තියෙනවා. මේ මොකද්ද මේ ව්‍යුහය? ඥාෂේකා තියෙනවා නේද? මොකද්ද මේ ව්‍යුහය? මේ ගොල්ගි දේහ. ඊට පස්සේ බලන්න මේ වගේ ව්‍යුහයක් තියෙනවා. ඒ වගේ තමයි මොන හරි දෙයක් මේකට සම්බන්ධ වෙලා තියෙනවා නේද? එහෙමනම් මේ මොකද්ද තියෙන්නේ? මේ අන්තප්ලාස්මීය ජාලිකාව තමයි තියෙන්නේ. හැබැයි මේ උදේකට මේ රයිබෝසෝම සම්බන්ධ වෙලා තියෙන. මේ රයිබෝසෝම සම්බන්ධ වෙලා තියෙන නිසා අපි දැන් මේකට කියන මොකද්ද? රළු. රළු අන්තප්ලාස්මීය ජාලිකාව කියලා. එහෙමනම් මේ තියෙන්නේ මොනවාද? මේ මයිටොකොන්ඩ්‍රියා, ගොල්ගි දේහ සහ රළු අන්තප්ලාස්මීය ජාලිකා තමයි මේ රූප තුරින් පෙන්නුම් කරලා තියෙන්නේ. එහෙනම් අපට මේ විදිහට මේ රූප දුන්නොත් එහෙම හඳුනා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඊට පස්සේ බලන්න මේ පොතේ 12 වෙනි ප්‍රශ්නය සෛල බිත්තිය. ඔන්න සෛල බිත්තිය ගැන අහලා තියෙනවා. එහෙනම් සෛල බිත්තිය මිල නිවරදි වදන්තියක් නොයි මේ ප්‍රශ්نين අහන්නේ නේද? සෛල බිත්තිය සෑම සෛලයකම දැකිය හැකි ඉන්ද්‍රිකාවකි. නැහැනේ සෛල බිත්තිය තියනවාද මේ සත්ත්ව සෛලවල? සත්ත්ව සෛලවල නැහැ. එහෙනම් ඒ වදන්තිය වැරදි. දෙවන වදන්තිය බලන්න. සෛල බිත්තිය සෑදී ඇති ප්‍රධාන සංඝටකය හෙමිසෙලියුලෝසය. මේ උතේ මේ හෙමිසෙලියුලෝස් කියන එක සෛල බිත්තියේ සංඝටකයක් තමයි. හැබැයි සෛල බිත්තිය හැදිලා දෙන ප්‍රධානම සංඝටකය වෙන්නේ මොකද්ද? සෛල බිත්තිය හැදිලා දෙන ප්‍රධානම සංඝටකය තමයි සෙලියුලෝස්. එහෙනම් මේ වගන්තියත් වැරදි. තුන්වෙනි එක සෛල බිත්තියේ සෛලයේ හැඩය පවත්වා ගැනීම. ඔව්ද මේ උතේ මේ සෛල බිත්තිය මගින් මේ සෛලයේ හැඩය පවත්වා ගන්නවා. ඒකත් අන්නේ ප්‍රකාශය හරි. සෛල බිත්තියේ සෛලයේ හැඩය පවත්වා ගනී. ඒ ප්‍රකාශය හරි. සෛල බිත්තිය සජීවී වේ. නේද පුතේ? සෛල බිත්තිය කියන්නේ අජීවී. සෛල බිත්තිය සජීවී නේ, අජීවී. එහෙමනම් ඒ ප්‍රකාශය සෛල බිත්තිය සජීවී කියන ප්‍රකාශය වැරදි. එනම් මෙතන නිවරදි ප්‍රකාශය වෙන්නේ සෛල බිත්තිය සෛලයේ හැඩය පවත්වා ගනී. ඒක මොකද්ද? මේ සෛල බිත්තියේ කාර්යය. ඊයසේ ප්ලාස්ම පටලය. සෛල බිත්තියේ සාග සෛලේ නම් සෛල බිත්තියේ ඇතුළතින් තියෙන ප්ලාස්ම පටලය. සත්ත සෛලේ නම් පිටත ආවරණය වෙන්නේ මොකද්ද? ප්ලාස්ම පටලය. තවද දේපුතේ මේ ප්ලාස්ම පටලය හැදිලා දෙන උනායින්ද ප්‍රෝටීන හා ෆොස්ෆොලිපිඩ වලින්. ප්ලාස්ම පටලය සැදී ඇති ප්‍රධාන සංඝටකය වෙන්නේ ප්‍රෝටීන් හා ෆොස්ෆොලිපිඩ. 14 වෙනි ප්‍රශ්නේ බලන්න. සාග සෛලවල ප්ලාස්ම පටලයේ කෘත්‍යයක් නොවන්නේ. එතකොට මේ ප්ලාස්ම පටලය අපි කියවා එනම් මේ ප්ලාස්ම පටලය පිහිටන ආකාරය ගැන අපි කිව්වා. එතකොට ඒක හැදලා තියෙන ප්‍රධාන වශයෙන් ප්‍රෝටීන් හා ෆොස්ෆොලිපිඩ වලින් කියලා කිව්වා නේද? එතකොට මේ ප්ලාස්ම පටලයේ කාර්යයන් වෙන්නේ මොනවාද? කෘත්‍යයන් වෙන්නේ මොනවාද? එතකොට මේක දුවේ පුතේ හොඳට මතක තියාගන්න මේ ප්ලාස්ම පටලය කියන එක අර්ධ පාරගම්‍ය පටලයක්. මොකද්ද? අර්ධ පාරගම්‍ය පටලයක්. එතකොට මේ ප්ලාස්ම පටලය කියන එක සෛල ආවරණයක් ලෙස ක්‍රියා කරනවා. සෛල ආවරණයක් ලෙස විශේෂයෙන්ම මේ සත්ත්ව සෛලවල පිටත ආවරණය ලෙස ක්‍රියා කරන්නේ මේ ප්ලාස්ම පටලය. ඒ වගේම තමයි ජලය, අයන, ඒ වගේම මේ සමහර අණු වලට සෛලය තුළට ඇතුළු වෙන්න සහ පිට වෙන්න ඉඩ දෙන්නේ මේ සෛල පටලය මගින්. ඒ වගේම තමයි සෛලයට ද්‍රව්‍ය ඇතුළු වීම සහ පිටවීම මේ සෛල පටලය මගින් පාලනය කරනවා නේද? ප්ලාස්ම පටලය. එහෙම නැත්නම්
ඒකටම අපි තමයි කියන්නේ සෛල පද්ලේ කියලා. එහෙනම් මේකේ කෘත්‍යයන් තුනක් ගැන අපි කිව්වා මොනවද මේ කෘත්‍යයන් තුන? එකක් තමයි මේ සෛල ආවරණයක් ලෙස ක්‍රියා කරනවා. ඒ වගේම තව එකක් තමයි මොකද්ද? ජලය සමහර අයන අයන වර්ග ඒ කියන්නේ පෝෂකීම ලබා ගන්න අයන ආකාරයෙන්නේ. ඒ වගේම සමහර අණු වලට මේ සෛලය තුළට ඇතුළු වීම සහ පිටවීමට ඉඩ ලබා දෙනවා. ඒ වගේම තමයි සෛලය තුළට ඇතුළු වෙන ද්‍රව්‍ය සෛලය තුළ ද්‍රව්‍ය ඇතුළු වීම සහ පිටවීම යා ගත කරන්නේ පාලනය කරනවා. ඒ වගේම මේ ප්ලාස්ම පටලයට අපි සෛල පටලය කියලා කියනවා. දැන් මොකද අහලා තියෙන දේ පුතේ? කෘත්‍යයන් තුනක් කිව්වා නේද? අය බලමු එහෙනම් එතනදී කෘත්‍යයන් නොවෙන්නේ මොකද්ද කියලා. සෛලයට සෛල ආවරණයක් ලෙස ක්‍රියා කරන්නේ. මේක හරිනේ දේ පුතේ නේද? සත්ත්ව සෛලවල සෛල ආවරණ ලෙස ක්‍රියා කරන්නේ මේ සෛල පටලය එහෙම නැත්නම් ප්ලාස්ම පටලය. දෙවෙනි එක සෛලය තුළ ජලය හා දිය වූ අයන ඇතුළු කර ගැනීම. ඔව්ද ඒ පුතේ? මේ සෛල තුළට ජලය ඒ වගේම හිදී අයන වර්ග ඒ පෝෂක තාකොල්ලන්ගේ පෝෂක මේවා අතුළු කර ගැනීමේදී මේ සෛල පටලය ප්ලාස්ම පටලය වැදගත් වෙනවා. සෛලයට ඇතුළුන ද්‍රව්‍ය පාලනය කිරීම. ඔව් මේ සෛලයට ඇතුළුන ද්‍රව්‍ය පාලනය කිරීම ඔය පිටවීම දෙකම කරන්නේ කවුද? මේ ප්ලාස්ම පටලය මගින් සෛලයේ හැඩය පවත්වා ගැනීම දායක වීම. මේ පුතේ මේ ප්ලාස්ම පටලය මගින් සෛලයේ හැඩය පවත්වා ගැනීමට දායක වෙන්නේ නැහැ. එන එක තමයි මේ ප්ලාස්ම පටලයේ කෘත්‍යයක් නොවෙන්නේ. ඊළඟ බලන්න පහත දක්වා ඇති සෛල ඉන්ද්‍රිකා හා කෘත්‍ය අතර සම්බන්ධතාවය පිළිබඳ නිවැරදි ප්‍රකාශය වන්නා. මේ සෛල ඉන්ද්‍රිකාව තියෙනවා, කෘත්‍යය තියෙනවා, මේ දෙක අතර වැරදි ප්‍රකාශය ගැලපෙන්නේ නැති එක අහන්නේ. මයිටොකොන්ඩ්‍රියා ATP වල ශක්තිය ගබඩා කිරීම. යා තමයි දුවේ උදේ මේ ශක්තිය නිපදවලා ATP තුල ගබඩා කරන්නේ. එහෙනම් ඒ සම්බන්ධතාව හරියි. අන්තප්ලාස්මීය ජාලිකාව. ඔව් අන්තප්ලාස්මීය ජාලිකාව පරිවහන කටයුතු වලට උදව් වෙනවා. දැන් අපි ගත්තා මේ සිලිදු අන්තප්ලාස්මීය ජාලිකාව කියලා තියෙනවා කිව්වා නේද? ඒකෙදි මේ යා ලිපිඩ සහ ස්ටෙරොයිඩ් නිපදවලා ඒවා පරිවහනය කරනවා. රළු අන්තප්ලාස්මීය ජාලිකාවට රයිබෝසෝම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ රයිබෝසෝමකින් ප්‍රෝටීන් සංස්ලේෂණ කරනකන් ප්‍රෝටීන් නිපදවලා ඒ ප්‍රෝටීන් පරිවහනය කරනවා. එමනම් පරිවහන කටයුතු උදව් වීම කියන එක අන්තප්ලාස්මීය ජාලිකාවට ඒ සම්බන්ධතාවය ගැලපෙනවා. ගොල්ගි දේහය සංකීර්ණ අණු බිඳ හෙලීම. නෑ ගොල්ගි දේහය දැන් මොකද්ද කිව්වේ? ඒ සාවීය ද්‍රව්‍ය නිපදවීම සෛවා ගබඩා කර ගැනීම සාවීය කෘත්‍යයක් නේද? එහෙනම් මේ සංකීර්ණ අණු බිඳ හෙලීම මේ ගොල්ගි දේහය තුළ සිදු වෙන්නේ නෑ. රිත්තක ද්‍රව්‍ය වර්ග ගබඩා කිරීම. ඔව් ඒක ද්‍රව්‍ය වර්ග ගබඩා කරලා තියෙනවා නේද? එහෙමනම් ඒකත් හරි. එහෙමනම් ගොල්ගි දේහ සංකීර්ණ දු බිඳ හෙලීම කියන එක තමයි මෙතනදී නොගැලපෙන පිළිතුර වෙන්නේ. ඊට පස්සේ 16 බලන්න මේ මුතේ සෛල ප්ලාස්මයේ තුල දැකගත නොහැකි ඉන්ද්‍රිකාවක් වන්නේ. මොනවාද මේ සෛල ප්ලාස්මයේ තුල නැත්තේ කියලා අහන්නේ. රිත්තකේ තියෙන්නේ සෛල ප්ලාස්මයේ තුල නේද? ඔව් රිත්තකේ තියෙන්නේ සෛල ප්ලාස්මයේ තුල රයිබෝසෝම කොහෙද තියෙන්නේ? ඒ රයිබෝසෝම තියෙන්නේ සෛල ප්ලාස්මයේ තුල. ගොල්ගි දේහ තියෙන්නේ සෛල ප්ලාස්මයේ තුල. වර්ණ දේහ තියෙන්නේ කොහෙද? නියස්තිය තුල. එහෙමනම් ඒ වර්ණ දේහ තමයි මෙතනදී පිළිතුර විදියට අපිට ගන්න පුළුවන්කම තියෙන්නේ. 17 බලන්න දුවේ පුතේ. සෛල ප්ලාස්මයේ පිළිබඳ වැරදි ප්‍රකාශය. ඔන්න වැරදි ප්‍රකාශය අහන්නේ. ඒ හා නිවැරදි ප්‍රකාශයද වැරදි ප්‍රකාශයද අහන්නේ කියලා හොඳට බලන්න ඕනේ. අර සෛල ප්ලාස්මයේ ගැන තමයි මේ අහලා තියෙන්නේ. සෛලයේ තුල අඩංගු ජල්ලිමය තරලමය කොටස. ඔව් මේක මේ තරලමයයි වැඩි හරියක් තියෙනවා ජලය. නිසා මේක තරලමයයි ජල්ලිමය ස්වභාවයක් ගන්නවා. එහෙනම් ඒ වදන්තිය හරි. සෛල ප්ලාස්මයේ තුල අඩංගු වන්නේ කාබනික ද්‍රව්‍ය පමණි. මොනවද ඒ පුතේ මේ කාබනික ද්‍රව්‍ය කියලා කියන්නේ? කාබන් මූල ද්‍රව්‍යල් ලෙස අඩංගු සංයෝග. හැබැයි අපි එතනදී කිව්වා නේද පළවෙනි පාඩමේදී කාබන් ඩයොක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් කාබනේට බයිකාබනේට වගේ එතනදී අපි කාබනික සංයෝගීදිය සලකන්නේ නැහැ කියලා. හැබැයි මේ කාබනික ද්‍රව්‍ය විතරද මේ සෛල ප්ලාස්මයේ තියෙන්නේ නැහැනේ. සෛල ප්ලාස්මයේ වැඩිපුරම තියෙන්නේ මොනවාද? ජලය. ජලය කියන්නේ H2O. කාබන් තියෙනවද? කාබන් නැහැ. ඒක අකාබනික ද්‍රව්‍යයක්. එන අනිවාර්යෙන්ම කාබනික ද්‍රව්‍යයක් තියෙනවා. එහෙනම් ඒ ප්‍රකාශය වැරදි. දෙවෙනි එක තියෙන සෛල ප්ලාස්මයේ තුල අඩංගු වන්නේ පළවෙනි එක නේ. සෛල ප්ලාස්මයේ තුල අඩංගු වන්නේ කාබනික ද්‍රව්‍ය පමණි. ඒ කියන එක වැරදියි.
එතකොට තෛලය තුල අඩංගු ජල්ලිමේ තරලමේ කොටස මේ කියන එක හරි. ඊළඟ බලව තව එකක් සෛල ප්ලාස්මිය තුල ගිලී සෛල ඉන්ද්‍රිකා පිටව මේ සෛල ප්ලාස්මිය තුල තමයි මේ සෛල ඉන්ද්‍රිකා ගිලී පිටන්නේ ඒකත් හරි. ඊළඟ සෛලයට හැඩයක් ලබා දීම සෛල ප්ලාස්මිය ප්‍රකාරී වේ. ඕදේ පුතේ අනිවාර්යයෙන්ම මේ සෛලයට හැඩයක් ලබා දෙන්න මේ සෛල ප්ලාස්මිය කියන එක උපකාරී වෙනවා. එහෙනම් ඒ වගන්තියක් නිවරදී නම් වැරදි වගන්තිය වෙන්න උතන අලවෙනි එක. 18. සෛල පටල නොදරන ඉන්ද්‍රිකාවක් වන්නේ දේ පුතේ මේ සෛල පටල සමහර ඒවා ද්වි පටල මේ. පටල දෙකක් දරන සමහර ඒවා එක පටලයක් දරන සමහර ඒවා පටල දරන්නේ නැහැ. අපි දැන් මේ ඉන්ද්‍රිකා ගැන කතා කරානේ. දැන් ඔයගොල්ලන්ට දැන් මතක ඇති මොකද්ද මං කිව්වේ පටලමේ පටල නොදරන ඉන්ද්‍රිකාවක් කියලා. මේ රයිබොසෝම තමයි කිව්වා අපි පටල නොදරන ඉන්ද්‍රිකාවක් කියලා. එහෙනම් ඒ 18 ප්‍රශ්නෙට පිළිතුරු එන්න ඕනේ රයිබොසෝම. ඊළඟ 19 අන්තප්ලාස්මීය ධාලිකාව සම්බන්ධ අනෙක් සෛල ඉන්ද්‍රිකාවන්නේ. දැන් මේ බහන් දේවුතේ මේ අන්තප්ලාස්මීය ධාලිකාව ගැන අපි කතා කරා. මෙතනත් කිව්වා මේ අන්තප්ලාස්මීය ධාලිකාවත් එක්ක මොකක්ද සම්බන්ධය තියෙනවා කියලා. රයිබොසෝම නේද? අන්තප්ලාස්මීය ධාලිකාවත් එක්ක මේ රයිබොසෝම කියන ඉන්ද්‍රිකාව සම්බන්ධ වුණාම අපි ඒකට මොකද්ද කියන්නේ? රළු අන්තප්ලාස්මීය ධාලිකාව කියනවා. රයිබොසෝම සම්බන්ධ වෙලා නැත්තම් සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකාව කියලා කියනවා. එහෙනම් මේ අන්තප්ලාස්මීය ජාලිකාවත් එක්ක සම්බන්ධ ඉන්ද්‍රිකාව මොකද්ද? රයිබොසෝම. එහෙනම් ඒකට පිළිතුර එන්න ඕනේ රයිබොසෝම. ඊළඟ බලන්න සාක සෛලවල පමණක් දැකිය හැකි ඉන්ද්‍රිකාවන්නේ. සාක සෛලවල පමණක් දැකිය හැකි ඉන්ද්‍රිකා. අපි බලමු මොනවද මේ මේ සාක සෛලවල පමණක් දැකිය හැකි ඉන්ද්‍රිකා කියලා. සාග සෛලවල පමණක් දැකිය හැකි ඉන්ද්‍රිකා වෙන්නේ මොනවාද? සාග සෛලවල විතරක් තියෙන්නේ සෛල බිත්තිය නේද? සෛල බිත්තිය තියෙනවා. ඊට පස්සේ හරිත ලව. ඒ වගේම විශාල මධ්‍ය රිත්තක නේද? විශාල මධ්‍ය රිත්තකේ. ඇයි? සත්ත සෛලවල කුඩා මධ්‍ය රිත්තක තියෙන්න පුළුවන් කියලා අපි කිව්වා. එහෙමනම් මේ තුන තමයි සාක සෛලවල පමණක් දැකිය හැකි ඉන්ද්‍රිකා වෙන්නේ. එහෙනම් බලන්න මධ්‍ය විසාරිත්තකය හරිත ලවය සෛල බිත්තිය. මධ්‍ය විසාරිත්තකය හරිත ලවය සෛල බිත්තිය. මේ හතරේ පිළිතුර තමයි මෙතනදී අපිට පිළිතුර විදියට ගන්න තියෙන්නේ. ඔන්න ඊට පස්සේ අහනවා ආපහු නේද? සෛලවාදී ඉදිරිපත් වූ කරුණක් නොවන්නේ. සෛලවාදී අපි මේ සෛලවාදී ගැන කතා කළා නේද? ඔර මේ සෛලවාදයේ ඉදිරිපත් කළා කියේ කවුද? ස්ලයිඩ්න් ස්වාන්සා රඩොල්ෆ් වර්කෝ කියන ශ්‍රේෂ්ඨ විද්‍යාඥ විසින් තමයි මේ සෛලවාදය ඉදිරිපත් කළේ. සෛලවාදයෙන් මොනවද කිව්වේ? ජීවයේ මූලික ව්‍යුහමය හා කෘත්‍රිමය එකකේ වෙන්නේ මොකක් කියලාද කිව්වේ? සෛලය කියලා කිව්වා. ඒ වගේම සියලුම ජීවීන් සෑදී ඇත්තේ එක සෛලයකින් හෝ සෛලවලින් කියලා කිව්වා. ඊළඟ ඒගොල්ලෝ කිව්වා නව සෛල ඇතිවන්නේ කලින් පැවති සෛලවලින් කියලා කිව්වා. මෙන්න මේ කරුණු තුන තමයි සෛලවාදයෙන් කියුනේ. එහෙමනම් බලමු ඇතුළත් නොවන කරුණක් ඉන්නේ මොකද්ද කියලා. ජීවේ ව්‍යුහමය හා කෘත්‍රිමය එකකේ සෛලයයි. ඒකයි මේක තමයි මුලින්ම කිව්වේ නේද? ජීවේ ව්‍යුහමය හා කෘත්‍රිමය එකකේ සෛලයයි. සියලුම ජීවීන් සැදී ඇත්තේ එක සෛලයකින් හෝ සෛලවලිනි. ඒකත් හරි. සියලුම ජීවීන් සැදී ඇත්තේ එක සෛලයකින් හෝ සෛලවලිනි. නව සෛල ඇතිවන්නේ කලින් පැවති සෛලවලිනි. එහෙනම් ඒකත් හරි. නව සෛල ඇතිවන්නේ කලින් පැවති සෛලවලිනි. සෑම සෛලයක්ම ඌණ නිභාජනයේ ලක්වේ. අය එහෙම එකක් කියලා තිබුණේ නැහැ නේද? මේ අනුූණ නිභාජනයේ සහ ඌණ නිභාජනයේ ගැන ඔයගොල්ලෝ අහලා තියෙනවා. ගෙනගෙන තියෙන අපි ඒක ගැන කතා කරමු. ඒකට එහෙම එකක් මේ සෛලවාදයේදී කියුනේ නැහැ. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ මොකද්ද? සෑම සෛලයක්ම ඌණ නිභාජනයට ලක්වේ කියන එක. ඊළඟ තියෙනවා දුවේ පුතේ බලන්න දීපටලමේ ඉන්ද්‍රිකාවක් නොවන්නේ. දීපටල කියන පටල දෙකක් ධර්මය. දැන් මේ බලන්න අය මයිටොකොන්ඩ්‍රියාද මතක නේද? එතකොට මේ මයිටොකොන්ඩ්‍රියාදිද්දී මේ විදිහට තමයි අපි යන්නේ. එතන මෙතන මේ පටල දෙකක් තියෙනවා. ඒ කියන්නේ මයිටොකොන්ඩ්‍රියා කියන්නේ දීපටලමේ ඉන්ද්‍රිකාවක්. ඊට පස්සේ නියස්තිය කියන්නේ මේ දීපටලමේ ඉන්ද්‍රිකාවක්. ඒ වගේම තමයි මේ හරිත ලව කියන්නේ පටල දෙකක් සහිත දීපටලමේ ඉන්ද්‍රිකාවක්. හැබැයි
රිත්තකය කියන්නේ තනි පටලයක් සහිත ඉන්ද්‍රිකාවක්. එමනම් දීපටලම ඉන්ද්‍රිකාවක් නොවන්නේ මෙතන පිළිතුරෙන්න ඕනේ රිත්තකය. ඊට පස්සේ තියෙනවා 23 වෙනි එක සෛලවලට වර්ණ ලබා දෙන වර්ණ ගබඩා වී ඇත්තේ. එතකොට මේ වර්ණ ගබඩා වෙලා තියෙන්නේ කොහෙද? මේ රිත්තකය තුල තමයි මේ පුතේ මේ වර්ණක ගබඩා වෙලා තියෙන්නේ. එතකොට රිත්තකේ කාර්යයන් කිහිපයක් අපි කතා කළා නේද? මොනවාද? ඒ සෛලයේ තුල ජල තුල්‍යතාව පවත්වා ගැනීමන මේ රිත්තකය ආධාර වෙනවා කියලා කිව්වා නේද? ඒ වගේම තමයි සෛලයේ සම්ධාරණය පවත්වා ගන්න මේ රිත්තකය දායක වෙනවා, වැදගත් වෙනවා කියලා කිව්වා. ඒක යාගේ කෘත්‍යයක් වෙනවා. ඒ වගේම තමයි වර්ණක මගින් සෛල වලට වර්ණ ලබා දෙන්නේ මේ රිත්තකේ ගබඩා වෙලා තියෙන මේ වර්ණක මගින්. එහෙනම් දුවේ පුතේ මෙතන එන්න ඕනේ පිළිතුර රිත්තකය තුලේ කියන පිළිතුර තමයි එන්න ඕනේ. ඊට පස්සේ බාර රිත්තකේ පිළිබඳ අසත්‍ය වගන්තිය තෝරන්න. දැන් අපි රිත්තකේ කාර්යනොත් කතා කළා නේද? රිත්තකේ තුල පවතින තරලය සෛලයේ උසය ලෙස හඳුන්වන්නේ. හරි දුවේ පුතේ මේ රිත්තකේ තුල පවතින තරලය අපි සෛලයේ උසය ලෙස පවතිනවා නේද? රිත්තක පටලයෙන් මේ රිත්තකය ආවරණය වෙලා තියෙනවා. අපි ඒක තාන ප්ලාස්ටය කියලා, රිත්තක පටලය එහෙම නැත්නම් ඒක තාන ප්ලාස්ටය කියලා කියනවා. ඒක සෛලයක ජීවීන් තුල සංකෝචක රිත්තක දක්නට ඇත. ඔව් දුවේ පුතේ මේ ඒක සෛලයක තනි සෛලයකින් සෑදුණු ජීවීන් තුල මේ සංකෝචක රිත්තක දකින්න ලැබෙනවා. සෛල තුල ජල තුල්‍යතාව රැක ගැනීම රිත්තකේ වැදගත්. ඔව් දුවේ පුතේ මේ සෛල තුල ජල තුල්‍යතාව රැක ගන්න මේ රිත්තකේ වැදගත් වෙනවා. මේක රිත්තකේ කාර්යයක් විදියට අපි කිව්වා. ඊළඟට බලන්න සාකහ සත්ව සෛල තුල විසා රිත්තක දක්නට ඇත. සාකහ සත්ව සෛල තුල විසා රිත්තක දක්න නැතලු. සාග සෛල තුල නම් විශාල මද්ද රිත්තකයක් හෝ කීපයක් තියෙන්න පුළුවන්. හැබැයි සත්ව සෛල තුල විශාල රිත්තක නැහැ. කුඩා රිත්තක තියෙන්න පුළුවන්. එහෙනම් සාකසා සත්ව සෛල තුල විසාරිත්තක දක්න නැත කියන වගන්තිය වැරදි එක තමයි අසත්‍ය වගන්තිය වෙන්නේ. ඊනාර දාන දුවේ පුතේ සිනිඳු අන්තප්‍රාස්මීය ජාලිකාවේ කෘත්‍යය වන්නේ. ඒ අන්තප්‍රාස්මීය ජාලිකාව ගැන අපි දැන් කතා කළා නේද? එතකොට තලු අන්තප්‍රාස්මීය ජාලිකාවේදී අපි මොකද්ද කිව්වේ? එයා ප්‍රෝටීන නිෂ්පාදනය කරලා එයා පරිවහනය කරනවා කිව්වා. සිනිඳු අන්තප්‍රාස්මීය ජාලිකාවේදී ලිපිඩා ස්ටෙරොයිඩ් නිපදවලා ඒව පරිවහනය කරනවා කිව්වා. එහෙමනම් සිනිඳු අන්තප්‍රාස්මීය ජාලිකාවේ කෘත්‍යය වන්නේ මොකද්ද? ලිපිඩා ස්ටෙරොයිඩ් නිපදවා පරිවහනය කිරීම. ඊළඟ බාන්දුවේ පුතේ සෛලයක් ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කිරීමේදී බැඩිම විසානය ලබා ගත හැකි අවස්ථාවක මැද. මෙතෙන් දුවේ පුතේ ඔයගොල්ලන්ට මතකද අපි හත ශ්‍රේණියදී වගේ කතා කරලා තියෙනවා මේ විසාරණය පිළිබඳව. ආලෝක අන්වීක්ෂය ගැන, සංයුත් අන්වීක්ෂය ගැන අපි කතා කරනවා. මේකෙන් කොහොමද ගම්බයක් නිරීක්ෂණය කරන්නේ කියලා මෙතනදී අපි අන්වීක්ෂයේ විසාරණය ගැන කතා කරලා තියෙනවා. එහෙම නැත්තම් මොකද්ද මේකට අපි කියනවා විසාලන බලය කියලා. එතකොට මේ විසාලන බලය කොහොමද අපි ලබා ගන්නෙ? විසාලන බලය ලබා ගන්න අපි උපනෙත් විසාලනය වැඩි කිරීම, අවනෙත් විසාලනය. මෙන්න මෙහෙම තමයි දුවේ පුතේ ලබා ගන්න තියෙන්නේ. උපනෙත් විසාලනය වැඩි කිරීම, අවනෙත් විසාලනය. බලන්න මෙතන තියෙනවා එහෙනම් උපනෙතේ සහ අවනෙත. නේද? අවනෙත සහ උපනෙත කියලා තියෙන්නේ. එතකොට මෙතනදී උපනෙත සහ අවනෙත කියන එක 10වරක් 20 තියෙනවා. 40 10වරක් 40 නේද? උපනෙත කියන එක තමයි මෙතන දෙවෙනියෙන් ලබා දෙන, අවනෙත කියන එක මුලින් ලබා දෙලා තියෙනවා. එහෙනම් 10වරක් 40 තියෙනවා. ඊළඟ තියෙනවා 5වරක් 50 තියෙනවා. ඊට පස්සේ තියෙනවා 20වරක් 30 තියෙනවා. මෙතන බලන්න මේවා සමාන වෙනවා. අපි බලමු මේක වැඩි කළා නේද? මෙතන 200යි විසාරණය 200යි. එහෙනම් අන්වීක්ෂයේ විසාරණය නැත්නම් විසාරණ බලය 200යි. මෙතන විසාරණ බලය 400යි. මෙතන විසාරණ බලය 250යි. මෙතන විසාරණ බලය කිය දේවුදේ 600යි. එහෙනම් මෙතන තමයි වැඩිම විසාරණ බලයක් තියෙන්නේ. එහෙනම් මොකක්ද එතන ඉන්න ඕනේ? අවනෙත 30ක් සහ උපනෙත 20ක් වෙන අවස්ථාවේදී තමයි
වැඩිම විශාලන බලයක් ලැබිලා තියෙන්නේ. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ අවනත 30 උපනත 20 කියන එක. ඔන්න ඊළානෙනවා එක්තරා ජීවියෙකුගේ 27 වෙනි ප්‍රශ්නය එක්තරා ජීවියෙකුගේ දේහ සෛල තුල තිබූ වර්ණ දේහ සංඛ්‍යාව 20 කි. එම ජීවියාගේ සෛල තුල සිදුවන අනූන නිභාජනයේදී සහ ඌන නිභාජනයේදී දුහිත්‍රෝ සෛල විතර ගමන් ගන්නා වර්ණ දේහ සංඛ්‍යාවේ අගයන් වන්නේ පිළිවෙලින්. මෙතෙන් දැවි දුවේ පුතේ කතා කරලා තියෙනවා මේ ඌන නිභාජනයේ සහ අනූන නිභාජනයේ කියලා. මේ අනූන නිභාජනයේදී සිදුවෙන්නේ මේ සෛලයේ තුල තියෙන වර්ණ දේහ සංඛ්‍යාව නියතව පවත්වා ගනිමින් සෛල ගුණණය වෙන එක. හැබැයි ඌන නිභාජනයේදී මොකද වෙන්නේ? මේ වර්ණ දේහ සංඛ්‍යාව අඩකින් අඩු වෙනවා. මේ භාජනයේදී අඩුකින් අඩු වෙන්නේ ඒ ජීවි විශේෂය තුල ඒ ප්‍රජනන කාර්යය තුලදී නව ජීවීන් ඇතිවීමේදී ඒ ජීවි විශේෂය තුල වර්ණ දේහ සංඛ්‍යාව නියතව පවත්වා ගැනීම සඳහා. එහෙමනම් මොකද්ද? අනූන නිභාජනයේදී වර්ණ දේහ සංඛ්‍යාව වෙනසක් ඇති වෙන්නේ ඌන නිභාජනයේදී වර්ණ දේහ සංඛ්‍යාව අඩකින් අඩු වෙනවා. එහෙමනම් මෙතෙන්දී වර්ණ දේහ සංඛ්‍යාව කීයද තිබිලා තියන්නේ යගේ? 20යිනේ නේද? 20යිනේ. එහෙනම් අනූන නිභාජනයේදී යගේ තියෙන්නේ අහලා තියෙන්නේ අනූන නිභාජනයේ සහ ඌන නිභාජනයේ. අනූන නිභාජනයේදී මේ 20ම පවත්වාගෙනව. හැබැයි ඌන නිභාජනයේදී මොකද වෙන්නේ? මේක අඩකින් අඩු වෙනවා. එහෙනම් 10ක් බවට පත් වෙනවා. ඒකම කරන්නේ ඇයි? ඒ ජීවි විශේෂය තුල පරම්පරාවෙන් පරම්පරාවට ඒ වර්ණ දිය සංඛ්‍යාව නියතව පවත්වා ගැනීම සඳහා. එහෙනම් මෙතන ඉන්නෝනේ 20 සහ 10 තමයි පිළිතුර වෙන්න ඕනේ. ඊළඟ අහලා තියෙන අන්න බලන් දුවේ පුතේ මිනිසාගේ සංශේෂ ඩිම්බයේ කඩඟු වර්ණ දිය සංඛ්‍යාව. එතකොට දුවේ පුතේ මේ ජන්මානු මාත්‍ර සෛලවල මේ ඌන නිභාජනය කියන එක සිදු වෙනවා නේද? එතකොට මේ ජන්මානු මාත්‍ර සෛල. එතකොට මෙතනදී මිනිසාගේ ගත්තොත් මේ සුක්‍රාණු නිපදවීම සිදු වෙනවා. ඩිම්බ නිපදවීම සිදු වෙනවා. එවනම් මේ සුක්‍රාණු කියන්නේ ජන්මානු සෛල, ඩිම්බ කියන්නේ ජන්මානු සෛල. එහෙනම් මේ ජන්මානු සෛල වල තියෙන්නේ ඒ සාමාන්‍ය සෛලයක තියෙන වර්ණ දිය සංඛ්‍යාවෙන් අඩයි. සුක්‍රාණු තියෙන්නේ 23යි, ඩිම්බ වල තියෙන්නේ 23යි නේද? දැන් මෙතන කියලා තියෙන මොකක්ද? සංශේෂ ඩිම්බයක. ඒ කියන්නේ සුක්‍රාණු ආත්මකින් මේ ඩිම්බය සංශේෂණය වෙලා තියෙනවා. ඒ කියන්නේ යුක්තාණු හැදිලා තියෙනවා. එහෙමනම් මොකද වෙන්නේ? එතනදී වර්ණ දිය සංඛ්‍යාව සුක්‍රාණු වලින් ඒ පීතෘ ජන්මාලින් සහ ඩිම්බේ කියන මාතෘ ජන්මාලුවෙන් 23 ඇවිල්ලා 46 දැන් සම්පූර්ණලා තියෙනවා. එහෙනම් මෙතන මොකද්ද වෙන්න ඕනේ? මිනිසාගේ සංශේෂ ඩිම්බේක අඩංගු වර්ණ දේහ සංඛ්‍යාව කීයද? 46යි. ඩිම්බේ අඩංගු වර්ණ දේහ සංඛ්‍යාව කියනනම් 23යි. සුක්‍රාණු අඩංගු වර්ණ දේහ සංඛ්‍යාව කියවනම් ඒ 23. ඊට පස්සේ බලන්න 29 වන ප්‍රශ්නේ. ඌන නිභාජනයේ සෑදුණු එක් දුහිත්‍ර සෛලයක වර්ණ දිය 10ක් තිබුණි. ඔන්න ඌන නිභාජනයේ ලක් වෙලා ඒ දරු සෛලයක් ඇති වෙලා තියෙනවා. ඒකේ වර්ණ දිය 10ක් තියෙනවා. එසේනම් මාතෘ සෛලයේ තිබිය යුතු වර්ණ දිය සංඛ්‍යාව. එහෙනම් මෙයාගේ කියන්නේ 10යි නේද? අපි කිය ඌන නිභාජනයේ මොකද වෙනවා කියලා? වර්ණ දිය සංඛ්‍යාව අඩකින් අඩු වෙනවා. මේ දුහිත්‍ර සෛලය එනම් මාතෘ සෛලයේ කොච්චරක් තියෙනවද? මේ වගේ දෙගුණයක් තියෙන්න ඕනේ නම් පිළිතුර හරි. ඊළඟ බලන්න නිවරදි වගන්තිය. මේ සෛල ඉන්ද්‍රිකා දේවල් මේ සෛලයේ සම්බන්ධ යම් යම් දේවල් ගැන අහලා තියෙන නිවරදි වගන්තිය. රයිබොසෝම යනු සමාන උපයෝගක දෙකකින් සමන්විත ව්‍යුහයකි. අපි රයිබොසෝම ගැන කතා කළා නේද පුතේ? අපි කිව්වේ උපයෝගක දෙකක් තියෙන. හැබැයි උපයෝගක දෙකක් තියෙනවා, එකක් කුඩා උපයෝගකයක් අනික විශාල උපයෝගකයක්. එන සමාන කියන එක වැරදි. එහෙනම් ඒ වගන්තිය දුවේ පුතේ නිවැරදි නැහැ නේද? ඊළඟ වගන්තිය සෛල වර්ධනයේදී සෛලයේ වියලි බර ප්‍රතිවර්ත ලෙස වෙනස් වෙන්නේ නැහැ. සෛල වර්ධනයේදී මේ සෛලයේ වියලි බර අප්‍රතිවර්ත ලෙස තමයි වැඩි වෙන්නේ. ඒක තමයි සෛල වර්ධනය කියලා කියන්නේ. එමනම් ඒ වගන්තියත් වැරදි. නව සෛල සෑදෙන පරිදි යම් සෛලයක සිදුවන සෛලීය ද්‍රව්‍ය බෙදීමේ ක්‍රියාවලිය සෛල විභාජනයයි. ඔවුදු ඒ පුතේ මේ නව සෛල ඇතිවන විදිහට මේ සෛලයෙන් සිදුවන සෛලීය ද්‍රව්‍ය බෙදීමේ ක්‍රියාවලිය අපිට කියන්න පුළුවන් සෛල විභාජනය කියලා. ඒ ප්‍රකාශයේ හරියක තමයි සෛල විභාජනය කියලා කියන්නේ. නව සෛල ඇතිවන පරිදි සෛලීය ද්‍රව්‍ය බෙදීමේ ක්‍රියාවලිය. ඒක තමයි සෛල විභාජනය. ඒක හරියි. සෛල විභාජනයේ සම්පූර්ණීමේදී පළමුව
සෛල විභාජනයේ සිදුවී දෙවනුව න්‍යස්තික විභාජනයේ සිදුවේ. සෛල විභාජනයේ දීපුදී පළමුව න්‍යස්තික විභාජනයේ සිදුවෙන්නේ මුලින්ම කද වෙන්නේ මුලින්ම වෙන්නේ න්‍යස්තික විභාජනයේ ඊට පසුව ඒ සෛල ප්ලාස්මීය විභාජනයේ වීම තමයි සිදුවෙන්නේ. එහෙනම් ඒ ප්‍රකාශයත් ඇරදි එහෙනම් නව සෛල සෑදෙන පරිදි යම් සෛලයේ සිදුවන සෛලියද බෙදීමේ ක්‍රියාවලිය සෛල විභාජනය කියන පිළිතුර තමයි නිවරදි වෙන්නේ. බලන්න ඊළඟට සෛල විභාජනයේදී වර්ණදිය පැහැදිලි ලෙස දිස්වීමට පටන් ගන්න. එතකොට දුවේ පුතේ අපි කිව්වා මේ සෛල විභාජනයේදී මුලින්ම න්‍යස්තික විභාජනය වෙනවා කියලා. ඊට පස්සේ සෛල ප්ලාස්ම විභාජනය වෙනවා කියලා. එhmenan දුවේ පුතේ මේ වර්ණදිය පැහැදිලිව දිස් වෙන්න පටන් ගන්න මේ වර්ණදිය හසත බෙදිලා න්‍යස්තික විභාජනයට පෙර. එහෙනම් 31 වෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්න ඕනේ මොකද්ද? න්‍යස්තික විභාජනයට පෙර කියන එකයි. සෛල විභාජනයේදී වර්ණදිය පැහැදිලිව දිස්වීමට පටන් ගන්නේ 31 වෙනි ප්‍රශ්නයේදී න්‍යස්තික විභාජනයට පෙර. අපි දැන් ප්‍රශ්න 31ක් සාකච්ඡා කරලා තියෙනවා. හරි දුවේ පුතේ ඊළඟයි බලමු 32 වෙනි ප්‍රශ්නේ. අනුන විභාජනයේ සම්බන්ධයෙන් තමයි මෙතනදී අහලා තියෙන්නේ. අපි මේ පොඩ්ඩක් මතක් කරගමු දුවේ පුතේ ඔයගොල්ලන් මතකද මොකද්ද මේ සෛල වර්ධනය කියන්නේ කියලා? එතකොට මේ සෛල වර්ධනය කියන එක දුවේ පුතේ අපිට මේ සෛලවල ජීවීන්ගේ ප්‍රධාන ලක්ෂණයක් ජීවීන් සතු ලක්ෂණයක් විදිහට ගන්න පුළුවන්. වර්ධනය වෙනවා. මේ ජීවීන්ට තමයි දුවේ පුතේ මේ වර්ධනය වෙන්න පුළුවන්. දැන් අපි මේ වගේ පෑනක් වගේ දෙයක් ගත්තොත් මේක වර්ධනය වෙන්නේ නැහනේ. නමුත් ජීවීන් වර්ධනය වෙනවා. සාක වර්ධනය වෙනවා. සතුන් වර්ධනය වෙනවා. එතකොට වර්ධනය කියන එක ජීවීන් අජීවීන්ගෙන් වෙන් කර හඳුනා ගන්න පුළුවන් ලක්ෂණයක් විදිහට අපිට ගන්න පුළුවන්. මොකද්ද මේ සෛල වර්ධනය කියලා කියන්නේ? ඒ සෛලයක ප්‍රමාණය. එහෙම නැත්නම් වියලි බර ස්කන්ධය කියලා කියන්නත් පුළුවන්. සෛලයක ප්‍රමාණය හෝ වියලි බර අප්‍රතිවර්ත්‍ය ලෙස වැඩිවීම තමයි සෛල වර්ධනය කියලා කියන්නේ. එතකොට මේ විදිහට වැඩි වෙන්න පුළුවන් යම්කි සීමාවක් දක්වා පමණයි. ඒ සීමාව දක්වා වැඩි වුණාම පයින සෛලයක් බවට පත් වුණාම මේ වර්ධනය වෙලා මොකද ඊට පස්සේ මේක බෙදීමට විභාජනයට ලක් වෙනවා. අන්න එතනදී මේ සෛල විභාජනය කියන එක ගැන අපිට කතා කරන්න පුළුවන්. එතකොට මොකද්ද මේ සෛල විභාජනය කියලා කියන්නේ? සෛල විභාජනය කියලා කියන්නේ නව සෛල සෑදෙන පරිදි. අපි කලිනුත් මේක කිව්වා නේද? සෛල විභාජනය කියලා කියන්නේ නව සෛල සෑදෙන පරිදි යම් සෛලියක සිදුවන සෛලීය ද්‍රව්‍යවල බෙදීමේ ක්‍රියාවලිය. නව සෛලයක් සෑදෙන පරිදි යම් සෛලියක සිදුවන ඒ සෛලීය ද්‍රව්‍ය තුළ සිදුවන බෙදීමේ ක්‍රියාවලිය තමයි සෛල විභාජනය කියලා කියන්නේ. මෙතනදි මේකේ කොටස් දෙකක් තියෙනවා කියලා කිව්වා. න්‍යස්තික විභාජනය සහ සෛල ප්ලාස්ම විභාජනය. එතකොට මේ පුතේ සාමාන්‍යයෙන් මේ විභාජන පෙර සෛලයක මේ න්‍යස්තික වර්ණ දේහ අර නූල් නූල් ආකාර තමයි දිස් වෙන්නේ. හැබැයි මේ න්‍යස්තික විභාජනයට පෙර විභාජනය පටන් ගත්තට පස්සේ මේවා වර්ණ දේහාංශ වලට බෙදිලා මේ පැහැදිලිව දිස් වෙන්න පටන් ගන්නවා. ඊළඟ ඉතාල වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද? මේ සෛල විභාජනය අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් නේද? සෛල විභාජනය ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොකද්ද? අනූනන විභාජනය සහ ඌනන විභාජනය. අනූනන විභාජනය සහ ඌනන විභාජනය කියලා අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අනුන නිභාජනයේදී මොකද වෙන්නේ? අනුන නිභාජනයේදී අර සෛලයේ තුල තියෙන වර්ණදිය සංඛ්‍යාව දැන් මිනිසාගේ නම් 46යි නේද? ඒ වර්ණදිය සංඛ්‍යාව නියතව පවත්වා ගනිමින් මේ සෛල බෙදීමේ ක්‍රියාවලියට ලක් වෙනවා. බෙදීමට ලක් වෙනවා කියන්නේ සෛල සංඛ්‍යාව වැඩි කරගන්නවා. සෛලයේ පවතින වර්ණදිය සංඛ්‍යාව නියතව පවත්වා ගනිමින් සෛල සංඛ්‍යාව වැඩි කර ගැනීම තමයි අනුන නිභාජනය කියලා හඳුන්වන්නේ. මෙතනදී මේ සෑදෙන ද්විත්ව ඒ කියන්නේ දරු සෛල වලට අර මව සෛලයේ තිබුණු වර්ණදේය සංඛ්‍යාවට සමානම වර්ණදේය සංඛ්‍යාවක් ලැබෙන ඒ වගේම මේ සෑදෙන සෛලය මව සෛලයට සර්ව සම සෛලයක් තමයි සෑදෙන්නේ නේද? දැන් මෙතනදී අපි දෙකයන් සෛලයක් තියනවා නම් මෙතනදී අලුතෙන් සෛල දෙකක් සෑදෙනවා. මේ සෛල දෙකයන් විදිහට තමයි ඌණ විභාජන. හැබැයි ඌණ විභාජන උනදී මේ පුතේ වෙනස් වර්ණදේය සංඛ්‍යාව අඩකින් අඩු කරගනිමි. ඒ කියන්නේ මිනිසාගේ වර්ණදේය සංඛ්‍යාව 46නේ. නම් මේක අඩකින් අඩු වුණා කියන්නේ 23යි. ඒ කියන්නේ වර්ණදේය සංඛ්‍යාව අඩකින් අඩු කරගනිමින් සිදුවන
සෛල විභාජනය තමයි ඌරණ විභාජනය කියලා කියන්නේ. එහෙනම් මෙතනදී සෛල සංඛ්‍යාව වැඩිවීමේදී ඒ දුහිතෘ සෛලවල වර්ණදේය සංඛ්‍යාව අඩකින් අඩු වෙනවා. නේද? එතනදී මේ වර්ණදේය බෙදලා තමයි මේ ජන්මාණු වලට ගමන් කරන්නේ. නේද? මේක වැදගත් වෙන්නේ ඇයි? මේ ජන්මාණු සෛලව. දැන් මෙතනදී බලන්නකෝ මේ ජන්මාණු සෛල සෑදී දේවයත් 40 46 තිබුණා. ආ ඒ දෙක එකතු වෙනවා. ඊට පස්සේ එහෙම විදිහට මේ ජීවිය පවත්වාගෙන යන්න බෑනේ. මෙතනදී මේ 46 23 වෙනවා ජන්මාණු සෛල වලට. මේ ජන්මාණු සෛල දෙක මාතෘ සහ පීතෘ ජන්මාණු සෛල එකතු වුණාම නැවත 46 වෙනවා. නේද? මේ ප්‍රජනන ක්‍රියාවලිය තුළ දීර්ඝ කාලීනව හැමදාටම මේ ජීව විශේෂය තුළ වර්ණදේය සංඛ්‍යාව නියතව පවත්වා ගන්න හැකියාව ලැබෙනවා. මේ වර්ණදේය සංඛ්‍යාව කියන එක දුවේ පුතේ මේ ජීවි විශේෂයෙන් විශේෂයට විශිෂ්ටයි. කියන්නේ ජීවි විශේෂයේ නියතයක්. දැන් මිනිසාගේ 46යි. ඒ වගේම තව විශේෂයක් ගත්තොත් එහේ මේකේ වඩා වෙනස්. වීසාකේ ගන්න පුළුවන්, අලියා ගන්න පුළුවන්. නේද? කොටියා මේ ජීවි විශේෂයක්. එයාගේ වර්ණදේය සංඛ්‍යාව වෙනස්. ඒක නියතයක්. මේ හැම අලියෙක්ගෙම තියෙන වර්ණදේය සංඛ්‍යාව සමාන. ඉතින් එහෙමනම් මේ වර්ණදේය සංඛ්‍යාවේ ජීවි විශේෂයේ දීර්ඝ කාලිනෝ නියතව පවත්වා ගන්න නම් මේ ජන්මාණු සෛල සෑදීමේදී මේ වර්ණදේය සංඛ්‍යාව අඩකින් අඩු වෙනවා. ඊට පස්සේ ඒවා එකතු වීමේදී නැවත අර ජීවි විශේෂයේදී වර්ණදේය සංඛ්‍යාවේ සංශේෂිත ඩිම්බෙරිය නැත්නම් යුක්තාණුවට ලැබෙනවා. හරි. එතකොට මේ උසස් ජීවීන්ගේ ජන්මාණු සෑදීමේදී මේ ඌරණ විභාජනය කියන ක්‍රියාවලිය සිදු වෙනවා. එහෙනම් මෙතනදී මේ දෙකයන් සෛලයක් ගත්තොත් එහෙම මේකේ ඌරණ විභාජනයේ සිදුවීමේදී විභාජනය කොටස් දෙකකට විභාජනය අවස්ථා දෙකකින් සිදු වෙනවා. පළමු අවස්ථාව සහ දෙවන අවස්ථාව කියලා අපිට මේකේ ගන්න පුළුවන්. මුලින්ම මොකද වෙන්නේ? මේ ඌරණ විභාජනයේ සිදුවෙලා M සෛල ඒක ගුණ සෛල දෙකක් සෑදෙනවා. ඊට පස්සේ අනුනන විභාජනයේ මගින් නැවත වතාවක් ඒක ගුණ සෛල හතරක් සෑදෙනවා. ඔන්න ඔය ආකාරය තමයි ඌරණ විභාජනයේ සිදුවෙන්නේ. මේ ඉතාම සරල ලෙස දුවේ පුතේ ඔයගොල්ලන්ට මම මේ අනුනන විභාජනයේ සහ ඌරණ විභාජනය මතක් කරලා දුන්නේ. හරි. ඊට පස්සේ ඔන්න ඉතාම වැදගත් දෙයක් තියෙනවා දුවේ පුතේ. මේක අනිවාර්යෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. මේ ඌරණ විභාජනයේ සහ අනුනන විභාජනයේ අතර වෙනස්කම්. ඌරණ විභාජනය ඊට පස්සේ අනුනන විභාජනය මේ අතර වෙනස්කම්. ඔයගොල්ලන්ට මේ වෙනස්කම් කියන්න පුළුවන්කම තියන්න ඕනේ. එතකොට ඌරණ විභාජනයේ අපි කිව්වා විභාජනයේ අවස්ථා දෙකයි කියලා නේද? විභාජනය අවස්ථා දෙකකි. හැබැයි අනුන විභාජනයේ අවස්ථා දෙකක් තියෙනවද? අවස්ථා එකක්. අනුන විභාජනයේ අවස්ථා එකයි, ඌරණ විභාජනයේ අවස්ථා දෙකයි. ඌරණ විභාජනයේ පළමු අවස්ථාව දෙන්නේ ඌරණ විභාජනය, දෙවන අවස්ථාව දෙන්නේ අනුනන විභාජනය. එතකොට මේ ඌරණ විභාජනය කියන එක වෙන්නේ D ගුණක දෙකයි එන්නේ. සෛලවල පමණි. හැබැයි අනුන විභාජනය කියන එක ද්විගුණ මෙන්ම ඒකගුණ සෛලවලත් සිදු වෙන්න පුළුවන්. දෙකයි එන්නේ. හරි. තාමනස්සයි ප්‍රධානස්සම් දෙකක් තමයි අපි කතා කරේ නේද? තවද මේ ඌරණ විභාජයේ දුවේ පුතේ ප්‍රභේදන හට ගන්නවා. ප්‍රභේදන හට ගන්න. මොකද අපි කිව්වා අනුන විභාජනයේදී මොකද වෙන්නේ? වර්ණ දේහවල වෙනස්කම් සිදු වෙන්නේ ඉතා ඉරලයි විරස්සීම මෞසයිලේ සර්ව සම සෛලයක් තමයි හැදෙන්නේ. හැබැයි ඌරණ විභාජයේදී වර්ණ දේහවල වෙනස්කම් සිදු වෙන නිසා ප්‍රභේදන ඒ ජීවීන් අතර වෙනස් වූ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. එහෙමනම් අනුන විභාජනයේදී ප්‍රභේදන හට නොගනී. එහෙනම් ප්‍රභේදන හටගත් වැදගත් වෙන්නේ මොකද්ද? මේ ඌරණ විභාජනයේ තමයි මේ ප්‍රභේදන හට ගැනීමේදී වැදගත් වෙන්නේ. එතකොට මේ විභාජන අවසානයේදී ඌරණ විභාජන අවසානයේදී දුහිත ද්‍රෝසෛල හතරක් සෑදෙනවා. හැබැයි අනුනනේදී ඊයද හැදෙන්නේ දුහිත ද්‍රෝසෛල
දෙකයි අපි මම ඇඳලා පෙන්වන්නේ ඉස්සලා නේද ඌනි විභාජන අවසානයේ දුහිතු සෛල දරු සෛල හතරක් හැදුනට අනුනු විභාජනයේ අවසානයේදී හැදෙන්නේ දුහිතු සෛල දෙකයි ඌනු විභාජනයේ දුහිතු සෛල හතරයි උදාහරණ මෙතනදී අතක තියාගන්න ඌනු විභාජනයේදී වර්ණ දේහ සංඛ්‍යාව අඩකින් අඩුවේයි මේ ගැන කතා කරන්නේ නේද වර්ණ දේහ සංඛ්‍යාව අඩකින් අඩුවේ හැබැයි වර්ණ දේහ සංඛ්‍යාව අනුනු විභාජනයේදී අඩුවීමක් නැහැ නියතව පවත්වා ගනී අනුනු විභාජනයේදී වර්ණ දේහ සංඛ්‍යාවේ අඩුවීමක් වෙන්නේ නැහැ වර්ණ විභාජනයේදී මොකද වෙන්නේ ඒ වර්ණ දේහ සංඛ්‍යාව අඩකින් අඩු කරන ගන්නවා ඒකටම තමයි මේ උනන විභාජනය කියන එක සිදු වෙන්නේ එතකොට මෙතනදී උනන විභාජනයේදී දුහිතෘ සෛලය මාතෘ සෛලයට සමාන නොවේ ඇයි වර්ණ දේහ සංඛ්‍යාව භාගයට අඩු වෙලා නේ නම් මාතෘ සෛලයට සමාන වෙන්නේ හැබැයි මෙතනදී අනුනු විභාජනයේදී මාතෘ සෛලයට සමාන වෙනවා. එවනම් මේවා තමයි දුවේ පුතේ මේ උනු විභාජනයේ සහ අනුනු විභාජනයේ අතර තියෙන වෙනස්කම්. මේ වෙනස්කම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ මේ ටික ස්ථිර වශයෙන්ම විභාගෙදී වැදගත් වෙනවා. බලන්න අහලා තියෙන්නේ මොකද්ද? 32 වන ප්‍රශ්නය අනුනු විභාජනයේ සම්බන්ධ නිවරදි වන්නේ අනුනු විභාජනයේ සම්බන්ධයෙන් නිවරදියි බලමු මෙතන තියෙන වාක්‍යීකරණ බලමු මේවා මාතෘ සෛලයේ කඩංගු වර්ණ දේහ සංඛ්‍යාවෙන් අඩක් පමණ දුහිතෘ සෛල වෙත ගමන් ගනී. ඒ ඌන විභාජනයේ එහෙනම් ඒක අනුනු විභාජනයට අදාළ වෙන එකක් නෙවෙයි. ඒක නිවරදි නෑ. නේද? ඊට පස්සේ තියෙනවා අනුනනේදී එක් මව සෛලයකින් දුහිතෘ සෛල දෙකක් හෝ හතරක් සෑදී. අනුනනේදී කීයද හැදෙන්නේ? දෙකයි. හතරක් සෑදෙන්නේ නෑ. එහෙනම් ඒ ප්‍රකාශයත් නිවරදි නෑ. ඊට පස්සේ තියෙනවා මාතෘ සෛලයේ වර්ණ දේය වලට දුහිතෘ සෛලවල වර්ණ දේය මුළු මුළින්ම සමානයි. හරිද ඒ පුතේ? සමාන සෛලයන් සර්වසම සෛලයන් හදනවා කිව්වේ. එහෙමනම් මාතෘ සෛලයේ වර්ණ දේය වලට දුහිතෘ සෛලවල වර්ණ දේය මුළු මුළින්ම සමාන වෙනවා. ඒ කියන වගන්තිය හරි. ඊළඟ බලන්න රජනක මව සෛල තුල මෙය සිදුවේ. සාමාන්‍ය සෛල තුල සිදුවේ නෑ දුවේ පුතේ. අනුනු විභාජනය සාමාන්‍ය සෛල තුල තමයි සිදුවෙන්නේ. රජනක සෛල තුල සිදුවෙන්නේ මොකද්ද? ඌනන විභාජනය. හරි. 33 බලන්න මිනිසාගේ රතුරු දිරානුව කඩංගු වර්ණ දේහ සංඛ්‍යාව කීයද? මිනිසාගේ වර්ණ දේහ සංඛ්‍යාව සෛල තුල 46යි. එනම් පිළිතුරු එන්න ඕනේ 46. 34 ඌනන විභාජනයේ සිදුවන පද්ධතියක් වන්නේ. ඌනන විභාජනය අපි කියෙමු නේද? මේ ජන්මාණු මාතෘ සෛල වල තමයි සිදුවෙන්නේ ජන්මාණු සෑදීමේදී. ශුක්‍රාණු සහ ඩිම්බ සෑදීමේදී. එහෙනම් මේ ඌනන විභාජනයේ කොහේ මොකක්ද සිදුවන පද්ධතිය? ඌනන විභාජනයේ සිදුවන පද්ධතිය තමයි ප්‍රජනක පද්ධතිය. ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය සහ පුරුෂ ප්‍රජනක පද්ධතිය තුල තමයි ඌනන විභාජනය සිදු වෙන්නේ. බලන්න දුවේ පුතේ 35 ප්‍රශ්නය අනුනු විභාජනයේ වැදගත්කම නොවන්නේ. දැන් අපි කිව්වා මේ අනුනු විභාජනයේ සහ ඌනන විභාජනයේ අතර තියෙන වෙනස්කම්. එතකොට මොකද්ද දුවේ පුතේ මේ අනුනු විභාජනයේ වැදගත්කම? අනුනු විභාජනයේ වැදගත්කම තමයි දුවේ පුතේ බහුසෛලික ජීවීන්ගේ දේහ වර්ධනය සඳහා වැදගත් වෙනවා. දේහ වර්ධනය සඳහා වැදගත්. ඒ කියන්නේ මොකද්ද? ඒ දේහ වර්ධනයේදී මොකද වෙන්නේ? මේ සෛල සංඛ්‍යාව වැඩි කර ගන්න ඕනේ. එතනදී සෛලවල වර්ණ දේහ සංඛ්‍යාව නියතව පවත්වා ගන්නත් ඕනේ. එනම් බහුසෛලික ජීවීන්ගේ දේහ වර්ධනය සඳහා මේ අනුනු විභාජනය කියන එක වැදගත් වෙනවා. ඒ වගේම තමයි අලිංගික ප්‍රචාරණ ක්‍රමයන් ලෙස අතු කැබලි සිටවීම නේද, දණු කැබලි, කුල් කැබලි නේද, ඒ වගේ පාත්‍ර කැබලි සිට අලිංගික ප්‍රචාරණ ක්‍රම ගැන අපි කතා කරන්නේ. අන්න මේ අලිංගික ප්‍රචාරණ ක්‍රමයන් ලෙස මේ අනුනු විභාජනය වැදගත් වෙනවා. ඒ වගේම තමයි තුවාල සුව වීමේදී අපේ ශරීරයේ යම්කි තුවාලයක් සිදු වුණොත් එහෙම ඒ තුවාලුණු සෛල විනාශුණු සෛල වෙන නව සෛල හදා ගන්න ඕනේ. එතනදී වර්ණ දේහ සංඛ්‍යාව නියතව පවත්වාගෙන නව සෛල සාදා ගැනීමට මේ අනුනු විභාජනයේ වැදගත් වෙනවා. මර්ම සෛල වෙන නව සෛල ලබා දෙද්දී අර තිබුණු සෛල වල සර්වසම සෛල ලබා දෙන්න ඕනේ. එතනදී අනුනු විභාජනය තමයි වැදගත් වෙන්නේ. ඌනු විභාජනයේ වැදගත්කම මොනවාද? ඌනු විභාජනයේ වැදගත්කමයි
තමයි ජීවී විශේෂයක වර්ණදේ සංඛ්‍යාව නියතව පවත්වා ගන්න ඌණ නිභාජනයේ වැදගත් වෙනවා. ඒ වගේම ප්‍රභේද නැතිවීමේදී ඌණ නිභාජනය වැදගත් වෙනවා. එමුනම් මේවා තමයි දේ පුදී අනුන නිභාජනයේ සහ ඌණ නිභාජනයේ වැදගත්කම් වෙන්නේ. මෙතන අහන්න 35 දී අනුන නිභාජනයේ වැදගත්කම නොවන්නේ. බහුසෛලික ජීවීන්ගේ දේහ වර්ධනයේ ඒක වැදගත්කම. මර්ණසෛල වෙනුවට නවසෛල සෑදීම. ඒක වැදගත්කම. නේද? ඊට පස්සේ ජන්මානු ජනක සෛල වලින් ජන්මානු ඉපදවීම ඒක අනුන නිභාජනයේ නෙවෙයි ඌණ නිභාජනයේ නං ජන්මානු සෛල වලින් ජන්මානු ඉපදවීම තමයි වැදගත්කම. නොවන එක විදිහට ගන්න පුළුවන්. මොකක්ද අපිට ගන්න පුළුවන්? ජන්මානු ජනක සෛල වලින් ජන්මානු ඉපදවීම තමයි වැදගත්කම. නොවන එක විදිහට ගන්න පුළුවන්. අලිංගික ජන ක්‍රමයන් ලෙසත් මේ අනුන නිභාජනය කියන එක වැදගත් වෙනවා. ඊළඟ හරදී ඌණ නිභාජනයේ වැදගත්කමක් වන්නේ ඌණ නිභාජනයේ වැදගත්කමක් මේ අහන්නේ. මොකද්ද මේ ඌණ නිභාජනයේ වැදගත්කම් දෙකක් කිව්වනේ. මොකද්ද ජීවී විශේෂයක වර්ණදේ සංඛ්‍යාව නියතව පවත්වා ගැනීමේදී මේ ඌණ නිභාජනයේ වැදගත් වෙනවා. ප්‍රභේද නැතිවීමේදී ඌණ නිභාජනය වැදගත් වෙනවා. එහෙමනම් මෙතන තියෙනවා දුවේ පුතේ බලන්න. පරම්පරාවෙන් පරම්පරාවට වර්ණදේය සංඛ්‍යාව නියතව පවත්වා ගැනීමට ඌණ නිභාජනය වැදගත් වෙනවා. ඊට පස්සේ 37 වෙනි එක බලන්න සමජාත වර්ණදේය යුගල. මොකද්ද දේ පුතේ මේ සමජාත වර්ණදේය යුගලක් කියන්නේ? සමාන ප්‍රවේණික තොරතුරු ධර්ම. සමාන ප්‍රවේණික තොරතුරු ධර්ම මේ වර්ණදේය යුගලකට අපි කියන සමජාත වර්ණදේය යුගලක් කියලා. මොකද මේ සමාන ප්‍රවේණික තොරතුරු ධර්ම මේ වර්ණදේය යුගල කොහෙන්ද හිමියන්නේ? එකක් පියාගෙන් සහ එකක් මවගෙන්. මේ ජන්මානු සෑදීමේදී ශුක්‍රාණු සහ ඩිම්බ සෑදෙනවා. ඒක සංසේචනය කියලා කියන්නේ මේ ශුක්‍රාණු සහ ඩිම්බ එකතු වෙලා යුක්තාණු සාදනවා. ඒ කියන්නේ ශුක්‍රාණු පියාගෙන් සහ ඩිම්බේ මවගෙන්. එමනම් මේ සමජාත වර්ණදේහ යුගල සෑදීමේදී එක් වර්ණදේහයක් මවගෙන්ද අනෙක් වර්ණදේහය පියාගෙන්ද තමයි දුවේ පුතේ හිමි වෙන්නේ. එමනම් 37 වෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්න ඕනේ එක් වර්ණ දේහ මවගෙන්ද අනෙක් වර්ණ දේහ පියාගෙන්ද උරුම වේ කියන එක. බලන්න ඌණ නිභාජනයේ සහ අනු නිභාජන අතර සැසඳීමේදී වැරදි වර්ණය තෝරන්න. අපි දැන් මෙතන මේ ඌණ නිභාජනයේ සහ අනු නිභාජනයේ පිළිබඳ වෙනස්කම් කතා කළා නේද? බලන්න ඌණ නිභාජනයේ අවස්ථා දෙකකි. ඌණ නිභාජනයේ අවස්ථා දෙකකි. අනු නිභාජනයේ අවස්ථා එකකි. එහෙනම් ඒක හරිනේ. එහෙනම් ඒක ගැලපෙනවා. දෘහිතෘ සෛල මාත්‍රෝ සෛලයට සමාන නොවේ. දෘහිතෘ සෛල මාත්‍රෝ සෛලයට සමාන නොවේ ඌණ නිභාජනයේදී. දෘහිතෘ සෛල මාත්‍රෝ සෛලයට සමාන වේ අනුන නිභාජනයේදී. ඒකත් හරි. තුන බලන්න. ද්විගුණ සෛලවල පමණක් සිදුවේ ඌණ නිභාජනයේ. ද්විගුණ සෛලවල පමණි. ඒක ගුණ සහ මෙන්ම ද්විගුණ මෙන්ම ඒක ගුණ සෛලවල සිදුවේ. ඔව් අනුන නිභාජනයේ දෙකයි එන් සායෙන් ද්විගුණ සහ එකගුණ සෛලවල දෙකේම සිදුවෙන හැබැයි ඌණ නිභාජනයේ සිදුවෙන්නේ ද්විගුණ සෛලවල පමණයි. එහෙනම් ඒ කියන කතාවක් මෙතන හරි. ඌණ නිභාජනයේ විභාජන අවසානයේදී දුහිත්‍රෝ සෛල දෙකකි. විභාජන අවසානයේදී දුහිත්‍රෝ සෛල හතරක් සෑදෙනවා. එහෙනම් එතන වැරදි. විභාජන අනුන නිභාජනයේදී කියලා දිනන විභාජන අවසානයේදී දුහිත්‍රෝ සෛල හතරයි. එහෙනම් ඒක මාරුලා තියෙන්නේ නේද? එමනම් ඒ අවසානට කියලා තියෙන එක වැරදි. එහෙනම් එතන හතරවෙනි එක තමයි නොගැලපෙන වර්ණය වෙන්නේ නේද? සැසඳීමේදී වැරදි වර්ණය වෙන්නේ හතරවෙනි එක. බාන්දේ පුතේ 39 වෙනි ප්‍රශ්නය ජීවීන්ගේ ප්‍රභේදන හට ගැනීමට වැදගත් වෙන්නේ. ඔව් දැන් නම් හරිම ලේසි නේද? අපි මේක දැන් කතා කරා ප්‍රභේදන හට ගැනීමේදී වැදගත් වෙනවා කියන මොන විභාජනයේද? ඌණන විභාජනය තමයි ප්‍රභේදන හට ගැනීමේදී වැදගත්. හොඳට මතක තියාගන්න ඒවා. ප්‍රභේදන හට ගැනීමේදී වැදගත් වෙන්නේ මොකද්ද? ඌණන විභාජනය. 40 වෙනි එක පිළිකා සෛල ගුණනේදී සිදුවන්නේ. පිළිකා සෛල ගුණනේදී සිදුවන්නේ පිළිකා සෛලයට සමානම තව පිළිකා සෛලයක් සාදා ගැනීම. එනම් දුවේ පුතේ මෙතන අනුූණන විභාජනය තමයි පිළිකා සෛල ගුණනේදී සිදුවන්නේ. එවනම් දුවේ පුතේ මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40ටම දැන් පිළිතුරු සපයලා තියෙන්නේ නේද? මම හිතන ඕගොල්ලන්ට නැවත මේ පාඩම සම්පූර්ණයෙන්ම මතක් වීමක් වෙන්නේ නැති කියලා. අපි බලමු මේ ලකුණු ලබා දීලා.
ලකුණු 40 මෙතන මෙතන ලකුණු 40ක් තියෙනවා අර කලින් ප්‍රශ්න පත්‍රයේත් එක්ක මේක එකටමයි තිබුණේ ඒතකොට එතන අපි 20ක් සාකච්ඡා කළා එදා අපි බලමු මේක සබ්මිට් කළා නේද සබ්මිට් කරන්න නැවත වතාවක් සබ්මිට් ගන්න උඩට යන්න උඩට කියලා සබ්මිට් කරන්න නැවත වතාවක් සබ්මිට් කියන ක්ලික් කරන්න යස්කෝ ඔව් බලන්න 60න් 60ම අපිට ලැබිලා තියෙනවා ඒ කියන්නේ අපි අර ඝර්ෂණයේ කියන කොටසේ ප්‍රශ්න 20කට කලින් එකක යටතේ ප්‍රශ්න 20 සාකච්ඡා කළා අදයි ප්‍රශ්න 40ක් සාකච්ඡා කරා ඒ සියලුම ප්‍රශ්න වලට අපි නිවරදිව මේ පිළිතුර ලබා ගන්නා ආකාරය ගැන සාකච්ඡා කරලා තියෙනවා එහෙමනම් මේ පුතේ මං හිතන්නේ ඔබට මේ පාඩම එකේ පිළිබඳ නැවත හොඳින් මතක් වීමක් සිදු වෙන්නේ නැති ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් මේ මැසේජ් එක මගින් නමු කරන්න ඒතකොට ඒ ගැටලුවට අපිට විසඳුම ලබා දෙන්න සාකච්ඡා කරන්න පුළුවන් එහෙමනම් මේ පුතේ මේ අද අපි කතා කරේ 6 වන ඒකකය සාකා සත්ව සෛලවල ව්‍යුහය සහ කෘත්‍ය කියන ඒකකය. එhmenan අද දවසේ මේ ඒකක සාකච්ඡාව අවසන් කරනවා. සියලු දෙනාටම සුබ දවසක්.